මෙම තරුණ නායකත්ව සභාව තුලින් මේ රටේ මේ වැටලා තියෙන ආර්ථික තත්ත්වය ගොඩගෙන නියම මාවතකට නියම ක්‍රමවේදයකට සැලසුම් සහගතව මේ රටේ දුප්පත් ව්‍යාපාරිකයන් අතහිතක් නැතුව තනිව හුදකලා වෙලා මේ රටේ මේ වලෙන් ගොඩ එන්න බැරුව දුක් විඳින අපගේ මේ මේ ශ්‍රේෂ්ඨයට නැත්නම් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ අත්වල් බඳින්න මේ ආයුබෝවන් කියන සංකල්පය තුලින් රටත් ලෝකයක් අන්තර්ජාලය තුලින් ඉන්කාසු කරලා මේ හුදකලා වෙලා තියෙන මේ ලංකාව ලෝකේ පුරා සිසිරලා යන්න විදියට ආකාරයේ මේ ආයුබෝවන් කියන සංකල්පය ගෙනල්ලා ඒ නිර්මාණය කරපු ඒ කොට්ටාසයටත් අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඒ පිළිගැනීම තුල මාගේ අරමුණ මම පැහැදිලි කරන්නම්. 74ක දේශපාලන කතන්දරය තුල තරුණයාගේ භූමිකාව සම්බන්ධයෙන් ගොඩාක් පැතිකඩයන් අපි කතා කරා. ඔබත් මමත් දන්න ඉතිහාසය තුල අපි ඒ කාලේ ඉපදී නොසිටියත් අපි පොත්පත් තුලින් හා දැන හඳුනුම්කම් වලින් දන්නා කාරණා අනුව මම හිතන්නේ නිදහස් රටක් ඇති කරගන්න ඒ කාලේ ඉඳපු දේශපාලන ප්‍රබුද්ධයන් හා උගත් තරුණ පිරිස නායකත්වයේ දීපු නිසා රට නිදහස් කරගත්තා. ඒ වගේම 56 කාලවකවානුවෙන් වෙනකොට නව දේශපාලන ව්‍යාපාර බිහි වෙලා ඔය ලංකා සම සමාජ පක්ෂ වැනි පක්ෂවල නායකයෝ ඒ වගේම මම හිතන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය වගේ ඒ තරුණ කාලේ ඒගොල්ලන්ගේ තරුණ කාලේ මේ රටේ යම්කිසි ආර්ථික ප්‍රවණතාවයක් නිර්මාණය කරා. එවැනි කාල පරිච්ඡේදයකින් පස්සේ මේ රටේ දේශපාලනයේ ගමන් කරේ කුමන පැතිකඩ යන්ටද ඒ වගේම තමා අනිකුත් ශ්‍රේෂ්ඨයන් ඒක දේශපාලනය වෙන්න පුළුවන් එතනින් ගියාම සංස්කෘතිය වෙන්න පුළුවන් එතනින් ගියාම ව්‍යාපාර වෙන්න පුළුවන් මේ සෑම කෝණයක්ම දිව්වේ එක්තරා රටාවකට එක්තරා පිරිසක් තුල පමණයි. ඒ නිසා අපිට අලුත් දේශපාලන සංකල්පයක් අලුත් දේශපාලන ආර්ථික අලුත් ආර්ථිකයක් අලුත් සංස්කෘතියක් මේ රට අපිට ගේන්න බැරි කමක් සිද්ධ වෙලා තිනවා. ඒක නිසා තමයි මේ තරුණයාගේ අසහන 1971 පැනලා ගිච්ච ඒ තරුණ අසහන එක පැත්තකින් 30 වසරක යුද්ධයක් ප්‍රභාකරමනි එවැනි කුජ්ජලෝ මේ රටට ආයුධ ගන්න හේතු වුණෙත් මේ තරුණ අසහන එක්තලා ප්‍රතිඵලයක්. එක පැත්තෙන් අපි දකුණෙන් ඒ මම හිතන්නේ අපේ අරුණ සොයිස මහත්මයා පැහැදිලි කරාවි එක පැත්තකින් දකුණෙන් මේ ගින්න පැතිරුණා මේ තරුණයාගේ අසහනය. නැවතත් ඒ දේම සිද්ධ වුණා මේ 2022 මෙන්න මේ කාලවකවානුව තුළ. මම හිතන්නේ මේ පිළිබඳව අපි වැඩසටහන් කීපයක් කරා අපේ මාධ්‍යෙන් ඒක දකින්න පුළුවන් වෙයි. මම හිතන්නේ 2021 දෙසැම්බර් 10 අපි පොළොන්නරුවේ ඔය පොහොර ප්‍රශ්නයත් එක්ක අපි පුංචි අරගලයක් පටන් අරගෙන දිගින් දිගට ආවා. හැබැයි අපි බලාපොරොත්තු වුණේ නැහැ මෙවැනි අති දහවනකාරී අරගලයක් නෙමෙයි අපි බලාපොරොත්තු වුණේ තරුණයන් හැටියට. අපි බලාපොරොත්තු වුණේ එක්තරා නිර්මාණාත්මක ක්‍රමයකට මේ අරගලය අරන් යන්න. නමුත් අපෙන් කවුරු හරි මේ සංකල්පය පැහැර අරගෙන මේක දඩිබිඩිස් ගාලා දේශපාලන නායකයෝ අතර පරිවර්තන වෙලා මේක විනාශ වෙලා ගිය අපේ සංකල්පය. ඒ කොහොම වෙතත් අපි මේ අරගලය පටන් ගත්තේ තරුණයේ හැටියට එක පැත්තකින් මේ රටේ මේ ක්‍රමික දේශපාලනයේ හිමිසරේ අයින් කරලා තරුණ දේශපාලනය ටිකක් ඉස්සරහට ගේන්න ඕනේ. එක පැත්තකින් තරුණ ව්‍යාපාරික ඉස්සරහට එන්න ඕනේ. මේ ඔක්කොම අලුත් සංකල්පෙන්න ඕනේ. අපිට මේකෙන් හැමදාම දකින්න පුළුවන් වෙන්නේ තාත්තගෙන් පුතාට අම්මගෙන් දියණියට මේ වගේ පරම්පරාගත දේශපාලනයක් තුළ අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ බැරි දේ නිසා තමයි අපි බැලුවේ තුන්වෙනි පාන්තිකයන්ගෙන් ගොඩනැගෙන්නා වූ ජනතා බලවේගයක් තුලින් මේ රටේ අලුත් දේශපාලන ප්‍රවණතාවක් නිර්මාණය කරන්න. හැබැයි ඒක අපි ඉතාමත් වේදනාකාරීව දවසන් වෙලා තියෙනවා අපේ අරගලය. අද මේක දේශපාලන පක්ෂ නායකයෝ අරගන්න අරගලය කියන භාෂාවෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න දැවැන්ත කුළුණු කිහිපයක් අපිට ලැබිලා තියෙනවා. එක පැත්තකින් පරිපාලන ශ්‍රේෂ්ඨයේ නියමුව මම හිතන්නේ සුනිල් කන්නංගර මහත්මයා කිව්වාම කොළඹ මහදිසාපති කිව්වාම මේක නොදන්න බින්කඩක් නැහැ ඕනි තැනක් දන්න ඕනි සම්පත්දායකයෝ දන්නවා හොඳ මොලකාරෝ ටිකක් දන්නවා අපිට ඔවුන්ගේ අවවාද අනුශාසන අරගෙන හොඳ අලුත් නායකයෝ ටිකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිර්මාණය කරගන්නකොට ඒවස් ආර්ථික ශක්තිය අපිට එක පැත්තකින් රුසාන් මලින්ද මහත්තයා වැනි දක්ෂ ව්‍යාපාරික තරුණයෝ ඔවුන් හුදකලා වෙච්ච ව්‍යාපාරිකයෝ නෙමෙයි ලෝකෙත් එක්ක අන්තර්ජාලයත් එක්ක අන්තර්ජාතික වශයෙන් දේශ මේ ආර්ථික වශයෙන් ගැටෙන පුද්ගලයෝ මේ රට අපනයනය කරන්න ඕනි ආනයනය කරන්න ඕනි මොනවද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් චරිත එවැනි අයගෙන් අපිට ඒ දැනුම ලබා ගන්න පුළුවන්. අපේ ග්‍රාම්‍ය මට්ටමේ ඉන්න තරුණයෝ කොහොමද මේ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයට ගේන්නේ කියන දේ අපිට ඔවුන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් යම් කිසි ආකාරයෙන් අපිට දේශපාලන කෝණයකින් මේ කාර්ය බැලුවොත් එවැනි අවස්ථාවකට අවශ්‍ය වේදිකාව අපේ අරුණ සෝෂ මහත්තයලා ඉන්නවා එක පැත්තකින් හදාගන්න එක්සම් මතක තියාගන්න
මෙතන අපි දේශපාලනේ නෙමෙයි කරන්නේ හැබැයි යම් මතු දවසක මේ ගොඩ නැගෙන්නා වූ චරිත වලට දේශපාලන වේදිකාව අවශ්‍ය වුණොත් අපි ඒක හදලා දෙන්න සූදානම් වෙන්න ඕනේ ඒක නිසා මම හිතන්නේ මගේ අරමුණ පැහැදිලි කිරීම මම ඉතා කෙටියෙන් කරේ මොකද අපිට මේක අද පටන් අරන් හෙට අවසන් කරන කාර්යයක් නෙමෙයි මම අපි අද දවසේ අපේ යෝම් පාර්ලිමේන්තු සංසදයේ අපේ විදායක සභාවේ පමණයි අපි කැඳවන්න උත්සාහ කරේ මොකද මේක යෝම් පාර්ලිමේන්තු සංකල්පය හා සංසදයේ කියන එක දෙකක් එක පැත්තකින් යෝම් පාර්ලිමේන්තුවෙන් එන මන්ත්‍රීවරුන්ට තමන්ගේ නායකත්ව භූමිකාව රඟපාන්න වේදිකාවක් මේ ලංකාවේ දේශපාලඥයෝ හැදුවේ නැහැ පරිපාලන ශ්‍රේෂ්ඨය කවුරු හැදුවෙත් නැහැ ඔවුන් නමට තමන්ගේ ඉගෙනීමේ කටයුත්ත කරන අවුරුද්දක් දෙකක් තුනක් යන කට කාල පරිච්ඡේදයක් එයින් පස්සේ ඔවුන්ගේ නායකත්වයේ හැසිරවීම නිර්මාණය කරන භූමිකාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි තීන්දුව කරා මේ තරුණ නායකත්ව සභාව තුළින් එවැනි යෝම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 1540ක් වගේ ප්‍රමාණයක් මේ වෙන ලංකාවේ ඉන්න ඔවුන් අති දක්ෂයි. ඔවුන් හරි නිර්මාණාත්මකයි. ඔවුන් එක්ක අපේ මේ දැනුම බෙදා හදාගෙන මේ තරුණ නායකයෝ ගොඩනැගීමේ කාර්යය අපි ඔවුන්ට ඉදිරියේදී බාර කරනවා. එතකොට ඔවුන් තම තරුණ ග්‍රාමීය කමිටු තරුණ නායකත්ව ග්‍රාමීය කමිටු යවුන සමාජ හරහා අපිට හදලා දෙන්නේ. එතකොට අපි බලනවා අපි මේ මෙමෙ ස්ථානේ ඉඳලා බලනවා කොයි ගමේද කොයි ප්‍රදේශෙද කොයි දිස්ත්‍රික්කයේද අපෙන් වෙන්න ඕනි සමාජ මෙහෙවර සිද්ධ වෙන්න ඕනි කියන කාරණාව අපි ඔවුන්ට අපේ සහයෝගය දීලා අපිට ඕනි උදාහරණයක් ගත්තොත් අද මරණාධාර සමිතියකවත් තරුණ නායකයෝ නැහැ කොහෙවත් කොතනවත් නැහැ යූත් ලීඩර්ස්ලා මෙයා කොහෙවත් නැහැ ඔක්කොම නමට විතරයි තියෙන්නේ ව්‍යවස්ථාවේ කියනවා 160ක් 140ක් තරුණ නායකයෝ ඕනි කියලා පාර්ලිමේන්තුවේ 40ට අඩු මන්ත්‍රීවරුනි 3යි 4යි එහෙම නැහැ ඇයි අපි හැමදාම සමා වෙන මේමෙකුවට වයසක උන්දලට හැමදාම අපි කත් අදිනවා වැඩි ඒකින්ද මේ ගමන අපි නතර කරන්න ඕනේ මම කියන උදාහරණයක් ගත්තොත් දේශපාලනයත් අපි වෙනස් කරන්න ඕනි ආර්ථිකත් වෙනස් කරන්න ඕනි සමාජ විභවය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනි ඒක නිසා මතක තියාගන්න අපේ තරුණ තරුණයන්ට විවෘත ආරාධනයක් කරනවා අද දවස තුල හේතුව මොකද්ද තමන්ගේ ගෙදරින් තමන්ගෙන් පටන් ගන්න මේ තරුණ නායකත්ව වැඩසටහන ඊට පස්සේ ඔබ ගමට එන්න ගමේ තරුණ නායකත්ව වැඩසටහන පටන් ගන්න ඉන්පසු ඔබගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට එන්න ඔබේ නායක හාමුදුරුව හම්බු වෙන්න සාසන බලමණේ නායක හාමුදුරුව හම්බු වෙන්න ඒ ගම්වල ඉන්න අපේ කුරුක්කල්තුමාලා පාදලිතුමාලා එතනින් ගියාම ස්වාමීවරුන් ඉන්නවා ඒ පූජකවරුන් හම්බු වෙන්න හම්බිලා ඔබගේ නායකත්ව ගැටළු ඉදිරිපත් කරන ඔවුන් එක්ක සාමූහික වෙන්න බුදකලාව නායකත්වයේ ගෙනියන්න බෑ ඊට පස්සේ ඔබගේ දිස්ත්‍රික්ක නායකත්වයේ වෙනින් ඔබ කොට්ටාස මට්ටමේ සාමූහිකත්වය හදාගන්න ඒ අවශ්‍ය උපමානයන් උපමේනයන් අපි සම්පූර්ණයෙන් ලබලා දෙන ඔබ තමුන්නාන්සලට එතකොට මෙහෙම ගොඩනැගෙන්නා වූ තරුණ නායකත්ව අපි ජාතික තරුණ නායකත්වය බවට පරිවර්තනය කරනවා අපට අවශ්‍ය වෙනවා 2025 තරුණ නායක හොයාගන්න මම හිතනවා මම තවත් වෘත් ආරාධනා කරනවා මැතිවරණ කොමසාරිස්තුමාට ඔබතුමාට ව්‍යවස්ථාවෙන් කුමන ප්‍රතිපද ලැබිලා තිබුණත් මැතිවරණයක් තියන්න එපා මේ කාලේ ඇයි ඒ තියන්න එපා කියන්නේ කිසිදු දේශපාලන පක්ෂයක නැහැ 100ට 20ක්ක තරුණ නායක ප්‍රාදේශ සභා ඡන්දෙ හෙට තිබ්බොත් තරුණ නායක වෙන්නේ මෙයි පරණ දේශපාලන පක්ෂවල පරණ නහුටිකම තමයි හපව් වෙන්නේ. උතර අපේ කොල්ලොට ගෙන්නේ නැහැ. කොල්ලන්ට එන්න තැනක් නැහැ. වේදිකාවක් නැහැ. මම කියනවා අවුරුද්දක් මේක දාන්න පස්සට. දාලා අලුත් කොල්ල කෙල්ල ටිකක් මේකට අපි පුහුණු කරනවා. මේ ප්‍රාසභා චන්ද්‍ර පුරුදු කරන්න ඕනි ගම්මුලින් හැමතැනින්ම හොඳ නායකත්වයේ ටිකක් හදන්න ඕනි. අපි අලුත් ලිස්ට් එකක් දාන්න ඕනි එතකොට. අන්න කොල්ලන්ට කෙල්ලන්ට අපි ප්ලේස් එකක් හදන්න ඕනි. අවුරුද්දකින් පස්සේ තියන්න ප්‍රාසභා චන්ද්‍ර. අපේ සටන අපි ඉදාට පටන් ගන්න. නැතුව දැන් මේ මැතිවරණයක් තිබ්බොත් අපේ හිතන් දෙපා ඡන්දේ කවුරු කවුරු හරි කොහොමත් අපේ වහල් භාවයක් තියෙනවානේ අපි ඔය කොයි හරි පක්ෂර කියලා කොයි ගෙට්ට හරි දෙනවා ගමේ ගානි කියලා දෙයි හැබැයි එන්නේ පරණ දේශපාලන පක්ෂවල පරණ පිළිකා වැළඳිච්ච පුජ්‍යලියම තමයි එන්නේ අපිට අලුත් කොල්ල කෙල්ල ගන්න බෑ ඒක නිසා මතක තියාගන්න ඔබ ගමේ මරණයක් මගුලක් දානයක් බණකියක් සමාජ මෙහෙවරක් වෙරන්න සිද්ධ වෙනවනම් තරුණ ගමේ වගකීම බාර ගන්න දැන් අතාරින්න එපා ගමේ මිනිසුන්ට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ හැමදාන්ටම ඔබ සාමූහික ගොඩනැගෙන්නා වූ තරුණ නායකත්වයේ හදලා මම ඒකයි කිව්වේ ගමේ නායක හාමුදුරුවෝ පූජ්‍ය පක්ෂත් එක්කවිලා ගම ගොඩනැගීමේ කාර්යභාරය එතනින් පටන් ගන්න එතනින් පටන් අරන් අපි ගාවට දුවන්න අපි දෙන්න පුළුවන් උපනෝ ෂොප් එක අපි දෙනවා එතකින් අපි ලබන සතියේ උත්සාහ කරනවා මැතිවරණ කොමසාරිස්තුමාට ඒකාබද්ධ ලිපියක් නිකුත් කරන්න වසරක් යන තාක්කල් ඔබතුමා මැතිවරණ සංශෝධනය ගෙනල්ලා 8000ක් ඕනේ නැහැ මේ ප්‍රාසභා මන්ත්‍රීවරු මේක 3000 කරත් ඇති අද ග්‍රාම සේවක කාර්යභාරයක් කරන්නේ ප්‍රාදේශීය මන්ත්‍රී. ආර්ථික සංවර්ධාරී කාර්යභාරය කරන්නේ ප්‍රාදේශීය මන්ත්‍රී. එහෙම වුණ නැහැ නේද? එහෙනම් පරිපාලන මේ මාධ්‍ය සභාවතුමනි මේ. එහෙනම් මේ කට්ටිය ඕ අයින් කරන්න ඕනේ. හරි? ඒක නිසා
ප්‍රාදේශ සභාවකට ඉතා සීමිත පිරිසක් අපේ කොල්ල කෙල්ලන්ට පුළුවන් දක්ෂ අපේ සංකල්පයක් තියෙනවා කිසිදු ප්‍රාදේශ සභාවක් නඩත්තු කරන්න මධ්‍යම රජයේ මුදල් නොගෙන ඒ ප්‍රදේශයේ තියෙන සම්පත් වලින්ම තමන්ගේ ප්‍රාදේශ සභාව නඩත්තු කිරීමේ අපි ව්‍යාපෘතිය නිර්මාණය කරලා තියෙනවා මම හිතන්නේ අපේ රුෂාල් මලින්ද මහත්තයලා ඒ සංකල්පයට අපිට එකඟතාවය පළ කරලා තියෙනවා එතකොට නිර්මාණය වෙන ව්‍යාපාරිකයන්ට අවශ්‍යත්වල තුමුණ ලබලා දෙනවා මේක පොඩි ගමනක් මතක තියාගන්න අපිට මම හිතන්නේ මාස 6ක් වගේ යනකොට මේ සංකල්පයට බිම්ගත කරන්න පුළුවන්කම ලැබුණොත් අපේ රෝහල් ටිකට බෙහෙත් ගෙන්න පටන් ගනි සංචාරකෝ එකින් එක අහපව ලංකාවට ඇදෙන්න පටන් ගනි අපිට මේක අරගල කළා පෙළපාලි ගිහිල්ලා ගහලා රාජ්‍ය දීප ලත්පත් කළා මේ කාර්ය දැන් කරන්න බෑ අපි මේක මොලෙන් ගහන්න ඕනි වැඩක් එහෙනම් අපි කරන්න ඕනි ඉස්ලාම් රටයන් කිසි ස්ථාර මට්ටමකට ගේන්න ඕනි තරුණ නායකයෝ ටිකක් අපි හදන්න ඕනි හදලා මැතිවරණ ටිකට යන්න ඕනි එකින් එක අපි අත්පත් කර ගන්න ඕනි තරුණ නායකයෝ මම විවෘත ආරාධනයක් කරනවා අද දිනේදී අපේ දෙවනි පරපුරේ අපේ නායකයෝ ඉන්න අලුත් කට්ටියක් තුන්වෙනි පරපුරේ කියලා ඉන්නවා හතරවෙනි පරපුරේ මේ හැමතැනම අපේ අලුත් නායකයෝ ඉන්නවා අපි අරගලයේ මං හිතන්නේ අද උදකලාවෙත පිරිසක් ඉන්නවා අපි සිල් දෙනාට ආරාධනා කරලා තියෙන්නේ ඔවුන් නුදුරේම අපිත් එක්ක ඒකාබද්ධ වෙනවා මේ ආර්ථික සංකල්පෙත් දේශපාලන සංකල්පෙත් නියාමනය කරන්න මම හිතන්නේ අපි කවුරු උදකලාලා මේ වැඩේ කරන්න බෑ ඔවුන් එක්කත් අපි අත්වල් බැඳගෙන මම හිතන්නේ අද ඉඳලා අනිත් එක විශ්වවිද්‍යාල ශිෂ්‍ය පද්ධතිය අපි ඔවුන්ට විවෘත ආරාධනයක් කරනවා ඔබ තවත් දේශපාලන අතකොළුව බවට පරිවර්තනය වෙන්න එපා මෙවැනි ආර්ථික සංකල්පත් එක්ක මෙවැනි සමාජ දේශපාලන සංකල්පත් එක්ක අපිත් එක්ක ඒකාබද්ධ වෙලා මහා ජනතාවගේ ආකර්ෂණීය පුජ්‍යලි බවට පරිවර්තනය වෙන අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය අද මහා ජනතාවගේ වෛරක්කාරී බවට පරිවර්තන වෙලා තියෙන ඔවුන් එහෙම නෙමේ තරුණ ආවේගය කොතනින් පිටිනවද කියන්න බෑ ඔවුනුත් අපිත් එක්ක අත්වල් බැඳගෙන අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙනකොට අරගලයේ වෙනුවෙන් මම හිතන්නේ දැන හෝ නැදන හරියෝ වැරදි තරුණ ප්‍රශ්නයක් වෙනුවෙන් රටේ අනාගතයේ ගැටලුවක් වෙනුවෙන් කතා කරපු අපේ අරගලයේ නායකත්වය ලබලා දුන්න අපේ විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැළඹුකාරතුමයි ඒ හාමුදුරුවෝ දෙන්න ඇත්තම නිදහස් කළ යුතුයි ඔවුන් ත්‍රස්තවාදී පනතට තවාගත චරිත දෙකක් නෙමෙයි අද අපේ ජනාධිපතිතුමාට හැකියාවක් ලැබිලා තියෙනවා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට තෂ්ඨ ප්‍රහාර එල්ල කරපු ද්‍රවිඩ තරුණයෝ නිදහස් කරන්න මේ තරුණයෝ මේ හාමුදුරුවෝයි ඒ අපේ විශ්වවිද්‍යාල තරුණයයි හිරේ තිබීම සපුරා වැරදි කියලා අපි අද ප්‍රකාශ කරනවා ඒ අනුව මම හිතන්නේ තරුණ නායකත්ව සභාව පිහිටුවීමට අදාළ මූලික කටයුත්ත මම හිතන්නේ අද ඉෂ්ට සිද්ධ කිරීමට අපේ අවශ්‍ය දායකත්වයේ ඒ අනුශාසකත්වයේ ඒ මඟ පෙන්වීම ලබා දීපු ඔබ වැනි තමුන් වහන්සේලාට අපගේ හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පුද කරනවා මේ වගේ මඩකලපු වැනි දිස්ත්‍රික්කවලින් අපෙන් දුරස් වෙලා ඉන්න ද්‍රවිඩ තරුණයෝ අපිත් එක්ක ඒකාබද්ධ වෙනවා මේක අපි යාපනයේ එතනින් ගහම හම්බන්තොට අනුරාධපුර පොළොන්නරුව කිසි දිස්ත්‍රික්කයක් උදකලා වෙලා නැහැ දිස්ත්‍රික්ක 25ම අපිත් එක්ක ඉන්නවා ඒක නිසා අපි තනි ගමනක් නෙමෙයි යන්නේ අපි ශක්තිමත් ගමනක් යන්නේ ඒ ගමන තුල අපි තව මාස 3කින් අපි දැවැන්ත තරුණ සමුළුව පවත්වන්න උත්සාහ කරනවා මේ කාර්යයෙන් අවසන් මේ කාර්යයේ දෙවනි අදියරේ හැටියට එතකොට අපි සියලු දෙනා යම්කිසි ප්‍රගතියකට යා යුතුයි ඒක නිසා මම හිතන්නේ හැමෝම මේ තරුණ නායකත්ව සභාව මෙතන දේශපාලන මතවාදයක් නෙමෙයි දේශපාලන මතවාදයන් නියාමනය අපි නිර්මාණය කරන්න අලුත් තරුණ පෙළක් නිර්මාණය කරන්න හදන තැනක් ඔබ කැමති කෙනෙක් කැමති දේශපාලන පක්ෂයත් එක්ක කටයුතු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔබ දේශපාලනයේ කල යුත්තේ ඒකේ හරහා බැර හරියට දැනගෙන නැත්තම් ඔබ අතරමං වෙනවා දෙන්නම් කරන්නම් කියලා අන්තිමට පාසභා ඡන්දයක් ඔබට නොමිනේෂන් එකක් දෙන්න ඇති පක්ෂ තියෙන්නේ මොකද 2011 2010 11 පාසභා ඡන්දෙලාවේ අපි තරුණ නාමලේඛන නම් 1100ක් අතේ තියාගෙන ප්‍රධාන පක්ෂ තුනගාවටම ගියා කිසි කෙනෙක් අපේ නම් පිළිගන්න සූදානම් වුණ නැට මේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඔක්කොම අයින් කරා අපිට ගුව හෙට නොමිනේෂන් අස්සම් කරන්න පුළුවන් අනිද්දා පුළුවන් කියලා අපිට අස්තියාදු කරා මම හිතන්නේ නෙළුම් මාවතේ දවස් 3ක් අපි ඉඳියා අපිට එහෙම දුන්නේ නැහැ කිසිදු දේශපාලන පක්ෂයක් ඒක නිසා මම හිතන්නේ දේශපාලන පක්ෂවලට අපි රැවටෙන අවශ්‍යතාවයක් නැහැ අපි දේශපාලනේ පස්සේ කරමු ඉස්ලාම රට ගොඩනගමු අපි විශේෂයෙන්ම තරුණ ආගම නායකයෝ එක පෙළක් හැදෙන්න තරුණ හාමුදුරුවෝ එක පෙළක් හැදෙන්න තරුණ අපි යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමුඛ අපි සිළු දෙන එක පෙළක් හැදෙන්න තරුණ ව්‍යාපාරිකයෝ එක පෙළක් හැදෙන්න තරුණ පරිපාලන ක්ෂේත්‍රය එක පැත්තක් හැදෙන්න අපි සිළු දෙන එක එක පැත්තෙන් ගල මේ රට ගොඩනගන්න අවශ්‍ය වපසරිය නිර්මාණය කළ යුතුයි අවසාන වශයෙන් දෙයක් කිය යුතුයි මේ කිය යුතුම කාරණාව හැමම දික් කරන්නේ රාජ්‍ය සේවකයන්ට ගැටුම් ගෙවන්න තමයි මේ රට මෙච්චර ආපස්සට ගියේ කියලා ඒක වැරදි කතන්දරයක් රාජ්‍ය සේවකයන්ගේ මම හිතන්නේ ඔබතුමා පිළිගන්නේ නැද්ද 75ක් ගැටුම් ගන්න 50,000කට වැඩි අඩු ප්‍රමාණය රාජ්‍ය සේවක කියන ඔබ තමුන් වහන්සේලා හිතන රාජ්‍ය සේවය
මමිතාරණ මෙතුමාලා ඇරෙන්න මෙතුන පරිපාලන ශේෂ්ඨයේ ජේෂ්ඨයෝ නමුත් 75% විතර වැටුප් ගන්න 50,000 60,000 වැඩි අඩු ප්‍රමාණයක් ඒ මිනිස්සු ඉතාම අහිංසකයි හැබැයි හොරා කාපු ජේෂ්ඨ ජම් යම් පිරිස් නිසා සමස්ත රාජ්‍ය සේවකයෝම බැරුම් අහනවා හොඳට මතක තියාගන්න මේ රටේ වැඩි වැටුප් ප්‍රමාණයක් ගෙවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජ්‍ය ඇමතිවරු ඇමතිවරු ජනාධිපති අගමැතිවරුන් ගාවින කාර්ය මණ්ඩලය සහ ඒ මන්ත්‍රීවරු ඇමති ජනාධිපති අගමැතිවරුගෙන වැටුප් හා ඔවුන් විසින් දේශපාලන වශයෙන් පත්කම් ලබන සභාපති අධ්‍යක්ෂවරුන් තමා 75% විතර වැටුප් ගෙවන්නේ 25% වගේ පොඩි ප්‍රමාණයක් තමයි සාමාන්‍ය සේවකයන්ට ගෙවන්නේ හැබැයි රාජ්‍ය සේවකයන්ට මම විවෘත ආරාධනයක් කරනවා ඔබ ඔබේ කාර්යාලයේ වෘත්තීය සමිතිය අලුතෙන් පිටවන්න හදලා මේ තරුණ නායකත්ව සභාවතේක එක්කාසු වෙන්න රාජ්‍ය සේවයේ තරුණ නායකයන්ගේ කාර්යභාරය අද මේනොට 140 දක්වා පහළ බහලා තියෙනවා කලකිරීම නිසා හැබැයි අපි බලාපොරොත්තු වෙනවා 60 70ක් දක්වා වර්ධනය කරගන්න ඊළඟ වසර තුල එතකොට තරුණ නායක තරුණ මම හිතන්නේ මෙතුමා පැහැදිලි කරා ඊළඟට තරුණ රාජ්‍ය සේවකයා මීට වැඩිය කාර්යක්ෂම වෙලා මේ තාක්ෂණයත් එක්ක මෙයා බලාපොරොත්තු වෙනවා මේ ආර්ථික සංකල්පය නියාමනය කරගන්න අපේ ගමේ ග්‍රාම නිලධාරීගේ ආර්ථික නිලධාරීගේ සහයෝගය අවශ්‍ය වෙනවා යම් යම් ව්‍යවසායකයන්ගෙන් තොරතුරු ලබා ගන්න ඒවා ශක්තිමත් කරන්න ඔවුන්ගේ දායකත්වයක් ගන්න ඕනේ ඒක නිසා තරුණ අපේ රාජ්‍ය සේවකයොත් අපිත් එක්ක අත්වල බැඳ ගන්න ඕනේ මේ කාර්යයට 14 ලක්ෂයක් ඉන්න අපේ රාජ්‍ය සේවකයන්ගේ 75% ඉන්න තරුණ රාජ්‍ය සේවකයෝ ඒක නිසා ඔබගේ ගරුත්වය ඔබගේ හැකියාව ඔබගේ නිර්මාණශීලීභාවය අපිට ලබලා දෙන්න මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්න ඒක නිසා මම හිතන්නේ අවසාන වශයෙන් ඉතාමත් විනාඩි 10 මම මේ කාර්යය අවසන් කරන මට කාර් වේලාවක් ගියා අරමුණ පැහැදිලි වෙන්නේ නැත්නම් භාගයට අරමුණ පැහැදිලි කරොත් එහෙම මේක යන්නේ වෙන විදියකට ඒක නිසා මේ ආයිබෝ අද මේ වෙබ්සයිට් එකේ ඒ සංකල්ප ඉදිරිපත් කිරීමත් තුලින් මම හිතන්නේ අපිට අලුත් ගමනක් යන්න හැකියාව ලැබෙවි. ඉතින් මම හිතන්නේ මගේ පිළිගැනීම සහ අරමුණ මෙතනින් නිමා කරනවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම ඔබ දාන යම් කිසි ආගමක් වේ නම් ඔබ දාන යම් කිසි බලවේගයක් වේ නම් ඒ දේ ඔබට ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලුටම තෙරුවන් සරණයි. ලේකම් දීර්ඝ දේශපාලන අධ්‍යක්ෂ ඇති අපේ අරුණදසරි සමිතිතුමන් අපේ රවීන්ද්‍ර මහත්මයා අනිකුත් මේ යෝන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීතුමා අද රැස්ව සිටින යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විධායක සභාවේ රැස්ව සිටින සියලු දෙනාගේම අවසරයි මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ කාර්ය සංවිධානය කරපු මේ කණ්ඩායමට මට මේ කණ්ඩායම ආමන්ත්‍රණය කරන්න අවස්ථාවක් සලසා දීම ගැන තරුණ නායකත්වයක් ගැන කතා කරනකොට මං වගේ වැඩිහිටියෙකුට ඒ ගැන කතා කරන්නට අවස්ථාවක් දෙන්න ඇත්තේ යම් විශ්වාසයක් ඇතුව. මොකද වැඩිහිටියොයි තරුණයොයි අතර හිතන පතන ආකාරයේ වෙනස්කම් තියෙනවායි කියන එක තමයි බොහෝ වෙලාවට පේන්නේ. දැන් අපි මමත් ගත්තොත් අවුරුදු 35ක් රාජ්‍ය සේවාවේ හිටියා මම තරුණේ කැරියට තමයි රාජ්‍ය සේවාවට ඇතුළු වුණේ අවුරුදු 26යි මම උපතිසාපතිවරයෙක් හැටියට රාජ්‍ය සේවාවට ඇතුළු වෙනකොට එහෙම ඇතුළු වෙලා අවුරුදු 35ක් රාජ්‍ය සේවාවේ නිරත වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ බාර උපතිසාපතිවරයා හැටියට අවසානයේ විශ්‍රාම ගියා 2020 ජනවාරි මාසේ 31 වෙනිදා එතකොට මම මේ කාලය ඇතුළත තරුණේ කැටියටත් රාජ්‍ය සේවාවේ හිටියා මැති වයසේ කෙනෙක් හැටියට රාජ්‍ය සේවාවේ ඉඳලා වැඩිහිටියෙක් හැටියට ජ්‍යෙෂ්ඨයෙක් හැටියට විශ්‍රාම ගියා. එතකොට මම දැක්කා ඇතුළත සහ පිටතින් රාජ්‍ය සේවාව තුළ නායකත්වයන් ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? ඒ නායකත්වයන් වල කාර්යභාරය මොකද්ද? ඒ නායකත්වයන් අපේ රට පාලනයට කොයිතරම් දුරට ගැළපෙන ආකාරයට ඒ නායකත්වයේ රෝල් එක ක්‍රියාත්මක කරනවද භූමිකාව ක්‍රියාත්මක කරනවද කියන කාරණා ගැන අත්දැකීමක් ලබා ගන්න. ඒ අත්දැකීම් ඔබට මාරු කරලා කියලා තරුණ නායකත්වයක් ගොඩනැගීමේ වැදගත්කම තමයි මට අදහස් දක්වන්න තියෙන්නේ. වැඩි වෙලාවක් ගන්න බෑ. මොකද දීර්ඝ කතා වැඩි අහන්න කැමති නෑ. ඒක නිසා
ඉතාම කෙටියෙන් මම කියන්නේ අපේ රටේ මේ දැන් හොඳ අවස්ථාවක් මේ රට තියෙන තත්වය රටේ නායකත්වය ගැන අලුතෙන් හිතන්න. මෙච්චර කලක් අපි රටේ නායකත්වයේ දරුවේ වැඩි හිටියේ. නායකත්ව භූමිකාවේ ප්‍රධාන තැන් අප්‍රධාන තැන් මැදිස්ත්‍ව තැන් හැම එකක්ම ගත්තේ වැඩි හිටියේ. තරුණයෝ සැලකුවේ නොමේරු කොටස්. ඒ ඇයට මේවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ව සම්බන්ධ කරගත්තොත් හරියන්නේ නැහැ. තරුණයෝ ඉන්න ඕන ඉස්කෝලේ යනකොට ගුරුවරුන්ට කීකරුව ඒ කියන දේක් කරගෙන ඉඳලා පාසල් අධ්‍යාපනය අවසන් වුණාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වුණාම ජීවත් වෙන්න රස්සාවක් හොයා ගන්න ඕන. ඒ රස්සාවට ගියාම ඒ රස්සාවේ තියෙන නීති රීති වලට අනුකූලව ඒ රස්සාවක් කරගෙන ඉඳලා කසාදයක් බැඳගෙන ගෙයක් දොරක් හදාගෙන දරු මල්ලු හදාගෙන ඉඳලා ජීවිතය ගත කරන්න ඕනයි කියන ආකල්පේ තමයි තිබුණේ. රට පාලනය කිරීම ගැන නැත්නම් රටේ විවිධ නායකත්ව භූමිකාවන් වලට මේ තරුණයෝ ආවේ අහම්බෙන් ඇත්තට. දැන් ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ අවුරුදු 26ක වයසේ හිටපු මට ශ්‍රී ලංකා පරිපාලන සේවාවට ඇතුළු වෙන්න පුළුවන් වුණේ ඒ තරුණයින්ට තැන දෙන්න හැදුවයි කියලා එකක් නෙමෙයි තියෙන්නේ. මොකද 26 දී විතර අරගත්තොත් තමයි 50 විතර වෙනකොට රටේ ලොකු නායකත්ව භූමිකාවලට හරියන කෙනෙක්ව ගොඩනගන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු නිසා. එහෙම හිතාගෙන හිටපු නිසා 26ට අඩු අය විභාගේ ලීලා එන්න කියලා තිබුණා. ඒකෙන් හින්දා අපිට එන්න පුළුවන්. අපිව ගත්තේ මේ අපෙන් ඒ කාලේ තිවිච්ච තනතුරු තානාන්තරවල යමක් කරගන්න නෙමෙයි. පස්සේ මේ ඉහළ භූමිකාවලට ගොඩනගා ගන්න බලන්න තමයි අපිව ගත්තේ තරුණයෝ ගත්තේ. එතකොට අපිට ඒ යුගයේදී එහෙම වගකී යුතු ලොකු කාර්යභාරයක් තිබුණේ නැහැ. ඒ කාර්යභාරයක් දීලා තිබුණේ නැහැ. අපි කිව්වම අපි දැක්මෙන් අනුව අපි යමක් කිව්වම ගණන් ගන්නෙ නැහැ. මේක තමයි අද තරුණයින්ට වෙලා තියෙන්නේ. අපි අපේ අත්දැකීමෙන් කිව්වොත් අපේ ජේෂ්ඨයින්ට සර් මේක මෙහෙම නෙමෙයි මෙන්න මේ විදිහට කරොත් නරකද කියලා ඇහුවොත් ඇහුන්නේ නැහැ වගේ. එහෙම ඒක ගණන් ගන්නෙ නැහැ. දැන් ඕක හොඳ කතාවක් තියෙනවා මගේ මිත්‍රයෙක් අමාත්‍යාංශ ලේකම්තුරියක් දරපු මිත්‍රයෙක් කියනවා එතුමා නීතිඥයෙකුත් වෙනවා එතුමා උසාවියට ගිහිල්ලා ඉන්නලා යම් කාරණයකදී ඒ නඩුවට කතා කරන්න හොඳ දක්ෂ තරුණ නීතිඥ මහත්තයෙක් අල්ලගන්න. මේ තරුණ නීතිඥ මහත්තයා හොඳට කරුණු කාරණා අධ්‍යයනය කළා ඒ නඩුවට සම්බන්ධ නීති අධ්‍යයනය කළා සිද්ධිමය කාරණා අධ්‍යයනය කළා මේකේ තියෙන ගැටමු සුතන් ප්‍රශ්න ඔක්කොම අඳුරගෙන විනිශ්චයකාරතුමාලා ඉදිරියේ තාම සාරගර්භ දේශනයක් මේ නඩුව සම්බන්ධව මේ කරුණු කාරණා පැහැදිලි කරලා ඔහු තර්ක කරා මේ නඩුවේ ඔහුගේ පැත්තේ සාධාරණත්. මගේ මිත්‍රයා කියනවා අනිත් පැත්තෙන් තාම වයසක ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයෙක් ආවා විනාඩි 5යි කතා කරේ. ඒ විනාඩි 5 කතා කරපු එකට තමයි නඩුවේ එදා තීරණය ගියේ. අරයා නිරීක්ෂණය කළා කියනවා මගේ මිත්‍රයා මේ තරුණ නීතිඥ මහත්තයා ඉදිරිපත් කරපු කරුණු කාරණා බැලුවම හිතාගන්න බැරි තරම් සාරගර්භයි විෂයානුකූලයි හොඳ වටිනා කරුණු හොඳ තර්කයක් ගොඩනැගුවා. හැබැයි ඒ තර්කය අතන ගණන් ගත්තේ නැහැ. අර වැඩිහිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයා කියපු කරුණු සාමාන්‍ය කරුණු. කවුරුත් කතා කරන බොහෝ සාමාන්‍ය ඒ ක්ෂේත්‍රයේ ඒවා කරුණු නරක දේවල් නෙමෙයි අඩුළු දේවල් නෙමෙයි. හැබැයි තාරුණ්‍යයට තියෙන පිළිගැනීම තමයි පොඩි ආකල්පයක් තියෙනවා වැඩිහිටියන්ගේ මේ වගකීම් දරන අයගේ. තරුණයෝ කියන්නේ ඒ අය මොනවා කතා කරත් ඒවා මේ ගණන් ගත යුතු නැහැ. මේ අර්බුදය තමයි අප තාරුණ්‍යයේ තියෙන්නේ. මේක හින්දා තමයි තමන්ගේ හිතේ එන හොඳ අදහස් වටිනා අදහස්. මොකද තරුණයෝ හැම වෙලාවෙම තරුණයෝ 99%ක් අවංකයි පරාර්ථකාමී.
තමන්ගෙන් අට වැඩිය අනුන් ගැන යාළුවා ගැන මිත්‍රයා ගැන තමන්ගේ සාමා අනිත් හිතවතා ගැන නා ඥාති කෙනෙක් ඉන්නවනම් එයා හරි තමන්ගේ සම මට්ටමේ අය ගැන අනිත් කෙනා ගැන හිතනවා වැඩි ඒකින් තමයි අපිට ඔය පේන්නේ තරුණයෝ එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තම දසදහස් ගණක් පාරට බහැලා කෑ ගහගෙන පෙළපාලිගෙන අඳුරු ගෑස් ගහත් වතුර ගහද්දි අතාරින්න නැතුව එනවා ඉස්සරහට ඒන්නේ හැම වෙලාවෙම අනික් කෙනා ගැන හිතන අනික් කෙනා ගැන හිතලා තමන්ගේ ශක්තිය කැප කරන්න සූදානම් පරාර්ථකාමී එතකොට මේ පරාර්ථකාමී භාවය අවංක භාවය මේ කරුණු කාරණා අපේ රට පාලනයට සම්බන්ධ කරගන්නවා නම් සම්බන්ධ කරගන්න තියෙන්නේ හොඳම කොටස තරුණයි එතකොට තරුණයින්ගේ අවංකත්වය කැපවීම ධෛර්යය පරාර්ථකාමී හැසිරීම මේ කියන දේවල් රාජ්‍ය පාලනයට පරිපාලනයට ඇතුල් වෙන්නට ඕන පරිපාලනයට එහෙම ඒවා ඕන නම් ගන්න තියෙන්නේ ඒයගේ වයසට යනකොට පරාර්ථය කියන එක ආත්මార్థය වෙනවා කසාත බැඳලා ඉතින් දරුමල්ලෝ පහළ වෙලා ඉතින් එතකොට ක්‍රමානුකූලව ආත්මార్థය වෙනවා ක්‍රමානුකූලව එතකොට පරාර්ථය අඩුයි කැප කිරීම එතකොට බෑ බැඳීම් වැඩි එතකොට කැප කරන්න ලැහැති නෑ කැප කරන්න ගියාම මතක් වෙනවා ගෙදර මම ඕවා කරන්න ගිහිල්ලා හරියන්නේ නෑ මම මේ ගෙදර වෙනුවෙන් දෙයියනේ කියලා ඉන්න ඕන කියලා එතකොට ඒවා ක්‍රමානුකූලව අඩු වෙනවා වැඩි හිට වෙන වයසට වෙනකොට හැබැයි අත්දැකීම් එකතු වෙනවා අත්දැකීම් ගන්නවා නම් අත්දැකීම් එකතු වෙනවා එතකොට කරන්න ඕන ඒ වැඩි හිට වයසට එනකොට ඒ අත්දැකීම් තරුණ පෙළට දීලා තමන් වැටිච්ච වලවල් තමන්ගේ අත්දැකීම් තියෙනවා ඔහොම ගියොත් මෙහෙම වෙනවා එතකොට අර පහලින් එන තරුණ පිරිසට කියලා දෙන්න පුළුවන් පුතේ ඔහොම ගියොත් මල්ලියේ පුතේ නංගියේ දුවේ කියලා කියලා දෙන්න පුළුවන් මේ ඔහොම ගියාම මට මෙන්න මෙහෙම වුණා ඒකින්ද ඔබ පරිස්සමෙන් එතකොට අර තරුණයාට අන්න එනවා යම් අත්දැකීමක පිහිට එනවා තමන්ගේ කාර්යය කරගෙන යන්න එතකොට වැඩිහිටියන්ට පැවරෙන කාර්යය ඕක තරුණයෝ ඉස්සරහට එන්න ඕන හැබැයි එන්න ඕන කියලා කිව්වට අර රවීන්ද්‍ර මහත්තයා කිව්වා වගේ එන්න ඕන කිව්වට කවුරුවක් කැමති නැහැ ගන්න හැමෝම කියලා එන්න ඕනේ ගිහින් පස්සෙන් ගිහින් ඉන්න ඕන අනේ අපිට chance එකක් දෙන්න අපිටත් දෙන්න අපිට දෙන්න එතකොට රවට්ටනවා අර කිව්වා වගේ හෙට එන්න අනිද්දා එන්න දැන් ඔය තව ටිකකින් පුළුවන් ඔහොම කීකේ ඉඳලා අන්තිමට වැඩේ ඉවරයක් කරලා දාන්න ඒක හින්දා වැඩිහිටියෝ හදාගෙන ඉන්නවා තරුණයෝ Tamanට ඕන කට්ටිය Tamanට ෂුවර් තරුණයෝ ඉන්නවනේ ඒ ඉන්නේ Tamanගේ අය Tamanගේ වැඩේ කරගන්න Tamanට ඕන අය ෂුවර් අය හදාගෙන ඒ අය තමයි ගේන්නේ ඒකනේ කියන්නේ පස්සේ තාත්තගෙන් පස්සේ පුතා තමයි එන්නේ අයියාගේ මල්ලිට තාත්තගෙන් පුතාට එහෙම තමයි එන්නේ එතකොට නායකත්වය කැපවීම ධෛර්යය අරවා මේ මොනවා තියුණත් නැතත් තාත්තගෙන් පස්සේ අරයා එනවා ඉස්සරහට අපේ ජම්ම ගතියකුත් තියෙනවා එහෙම එනකොට පොඩ්ඩක් නැවෙනවා පිරිසකුත් ඉන්නවා මෙලෝ දෙයක් මෙලෝ රහක් නැති නායකව බිහි වෙන්නේ මේ විදිහට තමයි ඉතින් එතකොට මේ රට මේ විදිහට පත් වීම ගැන අපිට පුදුම වෙන්න කාරණයක් නැහැ දැන් මම සතුටු වෙන්නේ දැන් අද මෙතන මේ වැඩේ වටිනාකම කල්පනා කරලා ජපන් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ මේ නිර්මාණය කරපු මේ තරුණයෝ කොහොමද ආර්ථික සංවර්ධනයට රටේ දායක කරගන්නේ තරුණ නායකත්වයේ කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක සම්බන්ධව මේ තාක්ෂණයේ අනුව නිර්මාණය කරපු මේ වෙබ්සයිට් එක මේකට අතහිත දෙන දෙන්න මෙතන අද ඉන්න ප්‍රධාන මේකේ ප්‍රධාන කාර්යභාරයක් කරන අපේ රුෂාන් මාලින්ද කියන්නේ තරුණ නායකයෙක්. එතුමා තරුණ්‍ය තුල තරුණයෙක් හැටියට සාර්ථක වෙලා බොහොම තරඟකාරී ආර්ථික ක්‍රියාකාරකම් වල අපේ රටේ වගේ එහෙම මෙහෙන් අරෙන් ගහලා මෙහෙන් ගහලා ගොඩ යන ඒවා නෙවෙයි. ඒ ශක්තිමත් නීති පද්ධතියක් තියෙන රටවල මනා විනයක් පාලනයක් තියෙන රටවල ඒ ව්‍යාපාරික කටයුතු වල ව්‍යවසායකත්වය දරලා සාර්ථක වෙලා පෙන්නන උදාහරණයක් හැටියට
එතුමා අපිට හොඳ උදාහරණයක් ඒ ව්‍යාපාරික සංසදයේ ඉන්න මහත්තු බොහෝ දෙනෙක් ඒ වගේ අය. ප්‍රශාන් මාලින්ද මහත්මයා ඒ වගේ ඉහළ ආදර්ශයක් ගන්න පුළුවන් තරුණ නායකයෙක්. කොහොමද තරුණයින්ට වගකීම් හොයාගත්තොත් ගත්තොත් පස්සට යන්නේ නැතුව සාර්ථක වෙන්න පුළුවන් මෙහෙම. අපේ රට සාර්ථක වෙනවා කියලා කියන්නේ රටේ ඉන්න මිනිස්සු සාර්ථක වෙන එකනේ. රට සාර්ථක වෙනවා කියන්නේ මිනිස්සු සාර්ථක වෙනවා. එතකොට ආර්ථික ක්ෂේත්‍රයේ හොඳ සාර්ථක ව්‍යවසායකයෝ බිහි වෙන්න ඕන. ආයෝජකයෝ බිහි වෙන්න ඕන. එහෙම ශක්තිය හදන්න ඕන තරුණයෙක්. ඒ අය තමයි ඒකට ඉදිරිපත් කරන්න ඕන ඉදිරිපත් කරලා. පරිපාලන ක්ෂේත්‍රයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තරුණයෝ තරුණියෝ සම්බන්ධ කර ගන්න ඕන. දැන්ට සම්බන්ධව ඉන්නවා. හැබැයි මං කිව්වා අරමුණ තියෙන්නේ අර වැඩි හිටි උනහම සේවාව ගන්න තමයි ඒගොල්ලන් හදන්නේ. ඊට වැඩි වගකීම් දෙන්න. තීරණාත්මක කාර්යභාරයන් ඒ තරුණ මට්ටමට පහළට ගේන්න ඕන රටේ. ගෙනල්ලායි තරුණයින්ට දෙන්න ඕන මේ වගකීම. එතකොට ඒගොල්ලෝ තීරණ ගනි. වරදින්නත් පුළුවන්. සෑම වරදක්ම කියන්නේ සාර්ථකත්වයට තියෙන අත්දැකීමක්. එතකොට ඔය වැඩිහිටියන්ට වයසකයට ජ්‍යෙෂ්ඨයින්ට වරදින්නේ නැද්ද? ඒගොල්ලන්ට වරදුනහම වලපල්ලටම යනවා රටක්ම. දැන් මේ වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට වරදිනවා. ඒකනේ මේ රට මෙහෙම තියෙන්නේ. තරුණයින් කාලේ තරුණයින්ට වරදුනා නම් මෙච්චරම මෙහෙම යන්නේ නැහැ. දැන් තරුණයින්ට වරදිච්ච තැන් දෙකකුත් දෙක තුනක් තියෙනවා අපේ අරුණසොයිත මහත්මයා දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා එතුමා ඒක කියයි. තරුණයන් ඉදිරිපත් වුණා වැරදුනා. වැරදුනහම මේ වගේ වුණේ නැහැ. තරුණයන්ට තමයි තරුණයින්ටයි ඒක අවාසිය වුණේ. රට ගියේ නැහැ වලපල්ලට. දැන් වැඩිහිටියන්ට වැරදුනහම රටම පල්ලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ආර්ථික ක්ෂේත්‍රයේ දැන් අද පරිපාලන ක්ෂේත්‍රයේ මගේ අදහස තරුණ නායකයෙක් පරිපාලන ක්ෂේත්‍රයට වැඩි වගකීම් අරගන්නට රට පාලනය කරනවා. එතකොට දැන් ප්‍රාදේශීය ලේකම්වරු ඉන්නේ බොහෝ දෙනෙක් තරුණයි. හැබැයි මං කිව්වෝ අර ප්‍රශ්නේ තියෙන්නේ ඉලක්කය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් චරිතයෙන් වැඩ කරනවට වැඩිය අනාගතයේදී දෙපාර්තමේන්තු ප්‍රධානී හැටියට වැඩ කරන්න අමාත්‍යාංශ ලේකම් කෙනෙක් හැටියට වැඩ කරන්න අවශ්‍ය පුහුණුව තමයි ගන්න. එහෙම නෙමෙයි ප්‍රාදේශීය ලේකම් වරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න තව විශාල තරුණ පිරිසක් දැන් මට අවස්ථාව ලැබුණා. තරුණ රත්නපුර දිස්ත්‍රික්කයේදී තරුණ 2700ක් විතර උපාධිධාරීන් රාජ්‍ය සේවාවට ගන්න 2012. අපි ග්‍රාම ඒ අය ග්‍රාම නිලධාරී වසන් වලට අනුයුක්ත කරාම මගේ ළඟට එනවා. මම ඕන කෙනෙකුට කතා කරන්න ඉඩ දීලා තියෙන්නේ මගේ ළඟ. මගේ රස්සාවේ තිබිච්ච ප්‍රධාන දේ තමයි ඕනම කෙනෙකුට ඇවිල්ලා වාඩි වෙලා කතා කරන්න පුළුවන්කම දීලා තිබුණා. අර අය ඇවිල්ලා කියන්නේ මොනවද? එක්කෙනෙක් ආවා සර් මාව දාලා තියෙනවා ගමකට මට තියෙන්නේ මේ IT ඩිග්‍රිය. මම මොනව කරන්නද ගමේ? ඔන්න කියාපු කතා. එයා විහිං පස්සට ගිහින්න. මං ගෝ මම IT දන්නේ මං දැනගෙන හිටියනම් මං ඌව රස්සාව මාරු කර ගන්නවා යත් එක්ක. මීට වැඩිය හොඳයි ඕක. හයි සර් මං ගෝ ඔය ගම මුළු ගමම ඔය IT තාක්ෂණයෙන් එකතු කර ගන්න පුළුවන්. තමන්ට. එතකොට තමන්ට ගමේ කවුරු සලකනවා? මං ගෝ මම දැන් ගිහිල්ලා ගමට ගිහිල්ලා කියන්න ඕන මං අහවලා අය අර මේ කිව්වම තමයි මට සලකන්නේ. හැබැයි ඔයාගේ දැනුම මට තියෙනවා නම් IT තාක්ෂණය ගැන මට පුළුවන් ඔය ගමම ගමේ තියෙන සම්පත් ටික ගමේ තියෙන මිනිසුන්ගේ දක්ෂතා ටික ගමේ දියුණු කරන්න පුළුවන් ඒවා මොනවද? ස්වභාව පරිසරය මේ සෑම වටිනා දෙයක්ම එක තැනකට ගන්න පුළුවන් IT තාක්ෂණය කියලා ටිකක් කතා කරාම තමයි උන්නැහැ ධෛර්යමත් වෙලා ගියේ. තව එක්කෙනෙක් ආවා මට තියෙන ජෙමොලොජි මම කරලා තියෙන මැණික් විද්‍යාව MSc එකකුත් තියෙනවා. මම මොනව කරන්න සර් ගමක මං ගෝ මම මැණික් ගැන මෙලෝදයක් දන්නේ නැහැ. පළවෙනි එක මට පොඩ්ඩක් උගන්වන්න පුතා මැණික් ඔය නිවාඩු දවසට ඇවිල්ලා මැණික් ගැන. ඊළඟට මං කිව්වා මැණික් පතල් වලින් වීසි කරන ගල් තියෙනවා. මැණික් පතල් කියන්නේ මැණික් කනේ ගන්නෙ. ඉතුරු ටික වීසි කරනවනේ. මං ගෝ ඕයන් හදන්න පුළුවන් යම් යම් නිර්මාණ. නොවටිනා ගල් වර්ග තියෙනවා
ඒවා නිර්මාණ හදන්න මොකක්ද නිර්මාණ හදලා ඒවා හදන හැටි ගන්නවා නම් ඒ ගල් වලින් එතකොට ඔන්න යා විෂය වැදුනා ඔළුවට එයා කිව්වා සර් තව ගල් තියෙනවා විශාල ඛනිජ වර්ග තියෙනවා හරි හොඳ නිර්මාණ කරන්න පුළුවන් මං කිය ඒක තමයි මම නම් ඔය පුරුදු කරනවා 10 දෙනෙක් විතර අල්ලගෙන පුරුදු කරනවා මේ ඒවා නිර්මාණ කරන්න උන්න හැට ටිකක් වැදුනා මේක මං ගෝ ඔයා ගමේ මොනව කරත් මට කමන්නේ ඔන්න ඔය වැඩේ කරොත් ඇති මං ගෝ ඔය වැඩේ කරන්නකෝ 10 දිනක් පුහුණු කරන්න ඉස්සෙල්ලා ඊට පස්සේ තව 10ක් පුහුණු කරන්න හරි ඔයා කරන්න ඕනේ ඒකයි ගල් වර්ග හඳුන්වා දීලා ඒක ඒක වර්ග ඊට පස්සේ මට දවසක් ඇවිල්ලා වැල්ල වායෙන් ගේන්න තියෙනවා සර් ගල් වර්ගය මං ගෝ ගේන්න මං ගෝ වාහනයකුත් දෙන්න වාහනයකුත් දුන්නා ගෙනාව ගෙනල්ලා යා ඔන්න පටන් ගත්තා ඒ වැඩේ ඊට පස්සේ රසවත්ම සිද්ධිය තමයි ටික දවසක් යනකොට මවුරුද්දක් විතර ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා දවසක් මට කියනවා මට ඇවිල්ලා දන ගහලා වැන්ද මං කිව්වා මොකද අප්පා මේ කියලා සර් මට හරි වාසියක් මම මොකද්ද මොකද්ද වෙච්ච වාසිය මම මේ මණික් පතලකින් වීසි කරපු ලොකු කුට්ටියක් රුපියල් 300කට ගත්තා ගෙනල්ලා මම මණික් කපන මැෂින් එකට දාලා කපනකොට ඒක ඇතුලේ නිල් මණිකක් පොඩි පැත්තක් පෙත්ත කියයි කිව්වා ඉතුරු ටික විකුණපු ගාන කෝටියට වැඩි ඒ චාන්ස් එක ආවේ සර් මට දීපු මග පෙන්වීමෙන් නිසායි මම මේ වැඩේ පටන් ගත්තේ ඒක නිසා තමයි මට මේ චාන්ස් එක ආවේ මේ මිනිස්සු එයා දැන් සාර්ථකව යම් තැනක කටයුතු කරනවා ඇති මගේ සම්බන්ධයක් නැහැ ඊට පස්සේ මම කොළඹට ආවට පස්සේ ඉතින් මේ මම කියන්නේ තරුණයින්ට වගකීම් දුන්නම තරුණයෝ සාර්ථක වෙන හැටි ඒ සාර්ථක වෙන්න පුළුවන් ඒක නිසා මේ අත මෙතන කරන වැඩේ මම හිතන්නේ මේ ආයුබ වේවා කියන වෙබ්සයිට් එක අපේ ආර්ථිකයේ ග්‍රාමීයව ඉන්න විවිධ නිෂ්පාදන හා සේවා සපයන අය වෙළඳ පොළත් සමග සම්බන්ධ කරන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලේ නියාමන කාර්යභාරය කරන්න තියෙන්නේ තරුණයින්ට. එතකොට ඒක ගැන විස්තර ඉදිරියේදී කතා කරයි. ඒ කාර්යයේ අත්‍යවශ්‍යතාවය රටට තියෙන්නේ ආර්ථික ශේත්‍රයේ සෑම දෙයකටම මුල් වෙන නිසා ගම්මට්ටමේදී ආර්ථික ශේත්‍රයට පහසුකම් සපයන නායකයෙක් හැටියට තරුණයෝ ඉස්සරහට ආවා නම් පිළිගැනීම හොඳයි. එතකොට ඒ පිළිගැනීමත් එක්ක තව තව ඉස්සරහට ඇවිල්ලා ඊට ඉහළ මට්ටමේ නායකත්ව වගකීම් දරන්න පුළුවන් වෙනවා. ඒවට අවස්ථාව සලස ගන්න පුළුවන් වෙනවා. Tamanට ගොඩනගෙන්න පුළුවන් රටත් ගොඩනගන ගමන් තමන්ගේ හිතමිත්‍ර නැත්තම් තමන්ගේ ගම්වාසී ප්‍රදේශවාසී මේ අයටත් විශාල සේවාවක් කරන ගමන් තමන්ටත් ලොකු ගෞරවයක් සමාජය තුලින් ලබා ගනිමින් තමන්ගේ හැකියාවන් දියුණු කර ගනිමින් ඉදිරියට යන්නත් අවස්ථාව ලැබෙනවා. මම දැන් බොහෝ කතා කරා වැඩි. ඒක නිසා මේ වැඩ පිළිවෙලට සම්පූර්ණ ආශිර්වාදය ලබා දෙමින් ඉදිරියටත් අපේ අධ්‍යක්ෂ මේ වැඩ පිළිවෙල සමග බෙදා හදා ගැනීමට අපේ බලවත් කැමැත්තත් ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම මේ කාර්ය වෙනුවෙන් මගේ සුභපැතුම් එක් කරනවා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩපිළිවෙලක් නිර්මාණය කළා තරුණ නායකත්වයක් ගොඩනගන්නට රටේ මේ මග පෙන්වීම කරපු අපේ ජපන් ව්‍යාපාරික සංසදයේ කැදවුම්කරු රුෂාන් මාලින්ද මැතිතුමාට මගේ ස්තුතිය විශේෂයෙන්ම පිරිනමන්න ඕන මේ රටේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් හැටියට කටයුතු කළා විශ්‍රාම ගිහිල්ලා ඉන්න කෙනෙක් හැටියට රට ගැන උනන්දුවත් තියෙන කෙනෙක් හැටියට එතුමාට මගේ ගෞරවය ස්තුතිය තරුණයෙක් හැටියට එතුමා ඉදිරිපත් වෙලා තමන්ගේ තරුණ සගයින්ට රටේ ඉන්න ඒ මග පෙන්වන නායකත්වය දෙන්න ඒ අවශ්‍ය මග හෙළි කිරීමට දක්වපු දායකත්වයට ස්තුතිවන්ත වෙමි අපේ අරුණ සොයිසා ලේකම්තුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙමි විශේෂයෙන් මේ සංවිධානය කරපු රවීන්ද්‍ර මහත්තයා ප්‍රමුඛ සියලු දෙනාටමත් මගේ ස්තුතිය ගෞරවය පිරිනමමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොම ස්තුතියි මේ වේදිකාව අපිට නිර්මාණය කරගන්නට නොදැරූ උත්සාහයක් නැති තරම්. ඉතින් මේ වේදිකාව අද දවසේ අපිට නිර්මාණය කරලා දීම සම්බන්ධව මුලින්ම ස්තුතිය පුද කරන එතුමාට ඒ වගේම තමයි කොළඹ රත්නපුර අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මහදිසාපති සුනිල් කණ්ණංගර මැතිතුමනි ඒ වගේම අරුණද සොයිසලේකම්තුමනි ඒ වගේම
යෝන් පාර්ලිමේන්තු සංසදයේ ගරු සභාපති රවීන්ද්‍ර වෙත්තිතුමනි ගරු විධායක සභාවේ සභිකයිනි ඒ වගේම අනිකුත් පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි තරුණයාගේ අවශ්‍යතාවය රටකට තරුණයාගේ අවශ්‍යතාවය තියෙන කොතනද කියන කාරණය ගැන කතා කරන්න යදී තිබුණත් බොහොම හරවත් අර්ථකථනයක් අපිට මීට පෙර ලබා දුන්නා අපේ හිටපු මහ දිසාපතිතුමා ඉතින් තරුණයාගේ අවශ්‍යතාවය කොතනද තිබෙන්නේ සහ කොතනද තිබිය යුත්තේ කියන කාරණේ එතුමාගේ කතාව තුළ හරවත්ව අපිට ප්‍රකාශ කළා. ඉතින් මෙතනදී රටේ තරුණයා විදිහට විශේෂයෙන්ම අපි සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ බදු මුදලෙන් පෝෂණය වෙලා නායකත්ව ගුණාංග වර්ධනය කරගෙන මේ නායකත්ව පිළිබඳව ඉගෙනගෙන මේ තරුණ නායකයන් විදිහට අපි අද සමාජයේ කටයුතු කරනවා. නමුත් අපි තුලින් හරවත් පළක් ප්‍රයෝජනයක් ගන්නට මේ රටේ ජනතාවට හැකියාවක් ලැබිලා නැහැ. ඒකට අවස්ථාව උදා කරලා දෙන්නේ නැහැ. උදා කරලා දීලා නැහැ. මඟ පෙන්වීමක් කරලා නැහැ. මේ අපේ රාජ්‍ය ආන්ත්‍රණය තුල. රටේ පාලනය තුල. ඉතින් ඒ නිසා අපි තරුණ නායකයෝ විදිහට තරුණ නායකයා රටේ තරුණ නායකයාගේ අවශ්‍යතාවය රටේ තිබිය යුත්තේ කොතනද? ඒ තරුණ නායකයා රටේ පාලනය සහ ඒ රටේ අවශ්‍යතාවය මත ඉදිරිපත් වන්නේ කොතනද? එතන සාර්ථකත්වයක් අපිට දකින්න පුළුවන්. ඒකට හොඳම උදාහරණේ තමයි මේ දශක 3කට වැඩිය තිබ්බ මේ රටේ තිබ්බ යුද්ධය. මේ යුද්ධේ නිමා කරන්නට සක්‍රීය දායකත්වය ලබා දෙන්නේ අපේ තරුණයෝ. උන්ගේ ශක්තිය, උන්ගේ කැපකිරීම, උන්ගේ දායකත්වය නැත්තම් මේ යුද්ධය අපිට ඉවර කරගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් එදායි යුද්ධයට තිබුණු අවශ්‍යතාවය තරුණයාගේ අද මේ රටේ දියුණුවට මේ රටේ අනාගතය වෙනුවෙන් යොදා ගන්නට මැලිකමක් දක්වන එක පිළිබඳව අපිට ලොකු ගැටලුවක් තියෙනවා. අපි මේ තරුණ නායකයන්ට අවස්ථාව නිර්මාණය කරලා දෙන්න කියන කාරණය තුළ අපි අවස්ථා කීපකදී රටේ අපි උත්සාහ දරුවා රටේ විධායක ජනාධිපතිවරයාව සම්බන්ධ කරගත්තේ මේ රටපත් වෙලා තියෙන අර්බුදකාරී තත්වයෙන් මේ රට මුදව ගන්නට යම් කිසි දෙයක් මේ තරුණයා වෙනුවෙන් අපිට කරන්නට හැකියාව තියෙනවා. මේ අවස්ථාව අපිට නිර්මාණය කරලා දෙන්න, මේ අවස්ථාව අපිට ලබා දෙන්න අපිට පුළුවන් මේ රටපත් වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයෙන් යම් තාක් දුරට ගොඩනගන්නට සහ මේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නට අපිට උපකාර වෙන්න සහ අපි ගාව තියෙන සැලසුම් ක්‍රියාත්මක කරලා මේ භූමිය තුළ මේ සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවට යහපත් ලෙස ජන ජීවිතය ගත කරන්නට පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න. ඉතින් අපි ඉල්ලීම් ලිපි රාශියක් යොමු කළා මම සහ අපේ හිටපු යෝන් පාර්ලිමේන්තු සංසදයේ ගරු සභාපතිතුමා. ඉතින් කනගාටුවට කරුණ නම් මෙන්න මේ අවස්ථා කිසිවකට අපිට පිළිතුරු ලැබෙන්නේ නැහැ. අපි උත්සාහ කරනවා විතරයි. නමුත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතන තියෙන රාජ්‍ය ආන්ත්‍රණයේ මොන වගේ බලපෑමක් නිසා මෙතන වෙනවද? එහෙම නැත්නම් රාජ්‍ය නායකයා කැමති නැද්ද අපිට මුහුණ දෙන්නට? එහෙම නැත්නම් මේ රාජ්‍ය ආන්ත්‍රණය තුළ පරිපාලන ශේෂ්ත්‍රය සහ එතුමා අවට ඉන්න මේ පරිපාලන ශේෂ්ත්‍රය තුළ එතුමා අවට ඉන්න එතුමාගේ ලේකම්වරු එතනින් ඔවුන් කැමති නැද්ද දන්නේ නැහැ අපි මෙතනින් එතුමාව සම්බන්ධ වෙනවට. මොකද මේ තියෙන අපේ අදහස යෝජනා ටික එතුමා ළඟට ගියොත් ඔවුන්ට තියෙන ස්ථානේ අහිමි වෙයි කියන සැකේ මත ඒ අවස්ථාව අපිට නොලැබුණාද කියන එක ගැන පැහැදිලි සැකයක් තියෙනවා. ඒ වගේම තමයි වත්මන් රජයේ ගරු ජනාධිපතිතුමාටත් අපි මේ අපේ අදහස් යෝජනා යොමු කරලා තියෙනවා. ඉතින් මේ වෙන තාක් අපි ලබා දුන්නු ව්‍යාපෘති වලට තාම කිසිදු පිළිතුරක් නැහැ. ඉතින් අපිට තවත් විශ්වාස කරන්නට බෑ මේ දේශපාලන අධිකාරිය තුලින් මේ රටේ තරුණයාට අවශ්‍ය මේ නායකත්වය ලබා දීලා මේ තරුණයාව ගොඩනංවලා මේ රටේ අනාගතයේ රටේ දියුණුව වෙනුවෙන් තරුණයා යොදා ගනී කියන කාරණය ගැන අපිට විශ්වාසය ලබන්න හැකියාවක් නැහැ මේ තුලින්. ඒ නිසා අපි උත්සාහ කරනවා නොයෙකුත් ක්‍රම වේදයන් ඔස්සේ මේ අපේ රටේ තරුණයාව නගා සිටුවලා මේ රටේ ඉන්න ප්‍රජාවගේ ජන ජීවිතයේ යථා තත්ත්වයට ගෙන එන්නට යථා තත්ත්වයට පත් කරන්නට සාමාන්‍ය පරිදි ඔවුන්ට ජන ජීවිතයක් ගත කරන්නට වැඩපිළිවෙලක් සූදානම් කළ යුතුයි. ඒක අපේ වගකීම සහ ඒක අපි කරන්න ඕනේ කියන කාරණය තුළ. ඉතින් ඒ නිසා මේ තරුණ නායකයන් එකතු කරගෙන අපි මේ වැඩේ කරන්න උත්සාහ කරනකොට අපිට මේ සඳහා සම්පත් දායකත්වය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේ අපේ රුෂාන් මලින්ද මැතිතුමා අපේ ජපාන් ව්‍යාපාරික සංසදයේ කැඳුම්කරු. ඉතින් එතුමා අපිට සම්බන්ධ වෙලා තිබ්බ අපේ යෝන් පාර්ලිමේන්තු සංසදයේ ගරු සභාපතිතුමාට. ඉතින් එතුමා මාත් එක්ක ප්‍රකාශ කළා මෙන්න මේ වගේ පුද්ගලෙක් ඉන්නවා. අපිට උදව් කරන්න කැමති එතුමා අපේ මේ වැඩපිළිවෙල අපේ සංකල්පයන් වලට එතුමා
එකඟතාවයේ පළ කර අපිට උදව් කරන්න. ඒ නිසා අපිට එතුමත් එක්ක ලොකු වැඩක් කරන්න පුළුවන් මේ රටේ ග්‍රාමීය ජනතාවට, ග්‍රාමීය මට්ටමේ ඉන්න තරුණයාට ඔවුන්ගේ අතට මුදලක් වෙන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම ඒ තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් හැකි දායකත්වය ලබා දීමට වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න එතුමා අපිත් එක්ක එකඟ වුණා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඒ වෙලාවේ මම කිව්වා ඕනම දෙයක් ඕනම වෙලාවක ඕනම මොහොතකදී මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මට කරන්න පුළුවන් උපරිම මම ඒ වෙනුවෙන් කරනවා කියන කාරණේ. ඔයාලගේ ওই උතුම් කාර්යයට ওই ස්වේච්ඡා ජාතික නායකත්ව සභාව හදන අවස්ථාවට, ඒ වගේම අපේ රටේ ගම් දනව් වල ඉන්න තරුණ තරුණියන්ට තමන්ටත් කිසියම් ආදායමක් ලබා ගනිමින් අපගේ නිෂ්පාදකයා සහ සේවා සපයන්නන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කිරීම කියන උතුම් අරමුණ වෙනුවෙන් මේ නිර්මාණය කරන ආයිබෝ කියනේ සුභ සාධන වැඩසටහන එළි දක්වන මේ වගේ අවස්ථාවක දේශපාලන පක්ෂයක් නියෝජනය කරන නියෝජිතයෙක් මේ අවස්ථාවට ගෙන්නලා ඒ සභාව කිලිටිකරණ එක සුදුසුද කියන ප්‍රශ්නය මම අපේ ගරු සභාපතිතුමාගෙන් ඇහුවා. ඒත් ඒ අවස්ථාවේ එතුමා පැහැදිලි පිළිතුරක් දුන්නා. ඒ අදාළ අයත් එක්ක සාකච්ඡා කරලා අපි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරයා වශයෙන් ඔබට ආරාධනා කරන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි, අපිත් ජපන් ව්‍යාපාරික සංසදයක් අතර මේ ගෞරවනීය සම්බන්ධය ගොඩනගන්නට ඔබතුමාත් ඔබතුමාගේ පක්ෂයත් කිසියම් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරලා තිනවා. ඒ කාර්යභාරයට කෘතගුණ සැලකීමක් වශයෙන් තමයි අපි ඔබතුමාට මේ අවස්ථාවට සහභාගි වෙන්නේ කියලා ආරාධනය කරන්න කියන පැහැදිලි කිරීම රවීන්ද්‍ර මෙතුමා මට කරා. ඊට පස්සේ තමයි මම මේ අවස්ථාවට සහභාගි වෙලා ජාතික ප්‍රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්වරයා වශයෙන් තරුණයන් සහ දේශපාලනය පිළිබඳ මාතෘකාවට තේ කිසියම් අදහස් දැක්වීමක් දක්වන්නට ඒ ආරාධනාව බාරගත්තා. ආදරණීය තරුණ දුවරුනි පුතුණුනි, 1948 දී අපි හැමෝම දන්නවා අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගත්තා. එතකොට අපි කවුරු මොන විදිහට ඉතිහාසය තේරුම් අරගෙන ඉන්නවද කියන එක මට පැහැදිලි නැති වුණත් අපි දන්නවා එකම ලේ බිඳුවක්වත් සොලවන්නේ නැතුව නිදහස් අරගලයක් කරන්නේ නැතුව තමයි ශ්‍රී ලංකාව කියන අපේ මාතෘ භූමියට මේ බ්‍රිතාන්‍ය යටත්විතවාදයෙන් නිදහස හම්බ වුණේ. ඒක ඇත්ත වශයෙන්ම කරුණු දෙකක් මුල් කරගෙන තමයි මේ තත්ත්වය ඇති වුණේ. එකක් තමයි දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ලෝකයේ ඇතිවෙච්ච තත්ත්වයත්, ඒ වගේම ඉන්දියාව කියන මහා රාජ්‍යයට නිදහස දෙන්නට ඒ ඇතිවෙච්ච තත්ත්වේ නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සිද්ධ වුණා කියන කාරණා දෙක පදනම් කරගෙන තමයි අපේ මාතෘ භූමියට කිසිම අරගලයක් නොකර නිදහස ලබා ගන්නට හැකියාව ලැබුණේ. එතකොට අපි උදම් මරනවා එකම ලේ බිඳුවක්වත් හොලවන්නේ නැතුව අපි රටක් නිදහස දිනාගත්තයි කියලා අපේ රට. නමුත් කල්පනා කරලා බලන්න 1948 දී එකම ලේ බිඳුවක්වත් හොලවන්නේ නැතුව නිදහස දිනාගත්තායයි උදම් අනන ජාතියක් වෙච්ච ශ්‍රී ලාංකික ජාතියේ අපි. එයින් අවුරුදු 23ක් ගියයින් පස්සේ 1971 දී අපේ රටේ ආදරණීය තරුණ පරම්පරාව, එදා කියන්නේ අද ඔයාලා තරුණ පරම්පරාව, එදා 71 හිටියේ ඒ තරුණ පරම්පරාව. ඒතොර ඒ කියන්නේ අපිටත් වැඩි හිටි තරුණ පරපුර තරුණ ආරගලයක් දියත් කරා. එතනදී අපේ රට තරුණ පරපුරේ තරුණ දූපුතුන් 30,000ක් පමණ අහිමි වෙච්ච බව ගරු සභාපතිතුමනි ඉතිහාසයේ සංඛ්‍යාලේඛනවල සඳහන් වෙනවා. අන්න ඒක තමයි තරුණයන් දේශපාලන බලය ඉල්ලපු ශ්‍රී ලංකාවේ පළවෙනි ඓතිහාසික නැගිටීම. ඊට පස්සේ එතනින් අවුරුදු 4ක් ගත වෙනකොට 1975 දී අපිට පේනවා උතුරේ සන්නද්ද තරුණ නැගිටීම ආරම්භ වෙනවා. ඒක ආරම්භ වෙන්නේ 1975 දී යාපනයේ නගරාධිපති දොරැප්පා මැතිතුමා ඝාතනයට ලක් කිරීමත් සමගම යාපනයේ සන්නද්ධ තරුණ නැගිටීම ආරම්භ වෙනවා. ඒ තරුණ නැගිටීම 1975 ඉඳලා 2009 දක්වා දශක ගණනාවක් දීර්ඝ කාලීනව පැතිරුණු තරුණ අරගලයක් බවට පත් වුණා. ඒතොර ඒ අතරතුරේදී 71 තරුණ අරගලයට අමතරව ඊටත් අවුරුදු 18කට පස්සේ 17කට පස්සේ 1988-90 යුගයේදී නැවතත් සිංහල ප්‍රදේශවල, දකුණේ සිංහල ප්‍රදේශවල මහා තරුණ නැගිටීමක් ඇති වෙනවා. ඔබ හැම කෙනෙක් මේක ගැන අහලා තියෙනවා. සමහරු ඉපදිලා උන්චිලවයි වෙන්නේ නැති, සමහරු ඉපදිලා නැතුව ඇති. ඒ තරුණ අරගලය නිසා නැවත වතාවක් දකුණේ සිංහල තරුණ තරුණියෝ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඝාතනයට ලක් වෙනවා. ඊට අමතරව උතුරේ දශක 3කට අධික කාලයක් තිබිච්ච ඒ තරුණ නැගිටීම නිසා තවත්
ලක්ෂගානක තරුණ පරපුරක් දෙමළ ජනතාවගේ තරුණ පරපුර මේ මාතෘ භූමියට අහිමි වෙනවා. ඊට අමතරව ඒ සන්නද්ධ අරගලයේ මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදියට ත්‍රිවිධ හමුදාවල් විදියට සම්බන්ධ වෙලා කටයුතු කරපු ඒ තරුණ තරුණියන් තවත් 30,000කට විතර ජීවිත අහිමි වෙනවා. මා දන්නා තරමින් මෑත කාලීන ලෝක ඉතිහාසයේ තුල ජනගහණයට සාපේක්ෂව පසුගිය අවුරුදු 50ක 60ක කාල සීමාවක් තුලදී ජනගහණයට සාපේක්ෂව ගත්තොත් මේ තරම් තරුණ තරුණියන් ප්‍රමාණයක් තමන්ගේම මාතෘ භූමිය තුල ඝාතනයට ලක් කරනු ලැබූ වෙනත් කිසිම රාජ්‍යයක් මේ ලෝකේ නැහැ. මම හිතන්නේ ඒක තමයි ඇත්ත తත්වය. මේක හේතුව මොකක්ද කියලා අපි ටිකක් කල්පනා කරලා බලමු. නිදහස ලැබිලා ටික දවසකට පස්සේ දිම මේ රටේ තරුණ පරම්පරාව මේ රටේ රාජ්‍ය බලය කුමන හෝ ආකාරයකින් ලබා ගැනීම සඳහා උනන්දු වෙලා තියෙනවා. ඒක උතුරේ හෝ වේවා, ඒක දකුණේ හෝ වේවා මේ තරුණ පරපුර අවදියෙන් අවදියට මේ රාජ්‍ය බලය තමන්ගේ අතට ලබා ගැනීම සඳහා උත්සාහයක නිරත වෙලා තියෙනවා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම මේ තරුණ පරම්පරාවට ඒ අවස්ථාව ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ලේන් සහ ගින්දරෙන් යකඩින් මේ තරුණ නැගිටීම් මර්ධනය කරනු ලැබුවා. මේ රට ආදරය කරපු කිසියම් ආකාරයක මේ රටේ සක්‍රීයම තරුණ කොටස් මහමග ඝාතනයට ලක් කරනු ලැබූ රාජ්‍යයක් අපි. අරගලයන් වල සාධාරණයේ හෝ අසාධාරණයේ හෝ යුක්තිගරුකභාවය ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ තරුණයන් තුල තිබිච්ච රාජ්‍ය බලය තමන් විතර ලබා ගැනීමට තිබිච්ච උනන්දුව සම්බන්ධයි මම මේ කතා කරන්නේ. ඔවුන් ලක්ෂසංඛ්‍යාත පිරිසක් පසුගිය අවුරුදු 50ක 60ක කාල සීමාව තුල ලක්ෂසංඛ්‍යාතව අපේ මාතෘ භූමියට අහිමි වෙලා තියෙනවා. ඒක මහා ඛේදවාචකයක්. අපි අද මේ මුණ දෙන දරුණු අර්බුදයක හේතුවක් තියෙන්නේ මේ වටිනා තරුණ පරපුර අපේ මාතෘ භූමියට අහිමි වීම තමයි ඒක හේතුවක් විදිහට තියෙන්නේ. ඊළඟට ආදරණීය තරුණ දූපුතුනි ඔබලා දන්නවා ඊට පස්සේ අපි දැන් පසුගිය මාස කිහිපය තුල අත්දැක්ක සුවිශේෂ දෙයක් මුළු ලෝකෙම ඒ වගේ තරුණ රැකිතීමක් දැකලා නැහැ. ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් මූලික කරගත්තපු ශ්‍රී ලංකාවේ මහ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ભેදයකින් තොරව බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ભેදයකින් තොරව ඉස්ලාම් ભેදයකින් තොරව මහපාරට ඇවිල්ලා අගනුවරට ඇවිල්ලා හරියට වික්ටෝරියා ඩෑම් එක පිපුරුවයින් පස්සේ එන මහා ජල කඳක වගේ එහෙම නැත්නම් සුනාමි එක දින මහා ජල කඳ වගේ මහා ජන ප්‍රවාහයක් තරුණ තරුණියන් පෙරට කොටගෙන ඇවිල්ලා මේ රටේ රජෙකුට විතරක් දෙවෙනි වෙන විධායක ජනාධිපතිවරයෙකුට රටෙන් පැනලා යන තරමටම අති දැවැන්ත අරගලයක් වියත් කරා. නමුත් ඉතිහාසයේ අරගලවලුනුත් මේ අරගලයක් අතරේ සුවිශේෂ වෙනස්කමක් මම දකිනවා. ඒ තමයි ඉතිහාසයේ සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා තරුණ තරුණියන් අවස්ථා ගණනාවකදීම රාජ්‍ය බලය වෙනුවෙන් සටන් කරේ ආයුධය අතේ තියාගෙන. නමුත් මේ වතාවේ මේ තරුණ තරුණියන් මේ කරකු අරගලයට ගල් කැටයක්වත් භාවිතා කරේ නැහැ. ඒක නිසා ඒක ලෝක ඉතිහාසයේ ඉතාමත්ම සුවිශේෂ සුන්දර ආදරේ අරගලයක් වශයෙන් ඉතිහාසගත වුණා. එතකොට මේ හැම දෙයකින්ම අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද? අපේ රටේ තරුණ පරම්පරාව නොතිත් ආශාවකින්, උවමනාවකින්, අවශ්‍යතාවයකින් පෙළෙනවා. මේ රටේ රාජ්‍ය බලය මේ පරම්පරාව විතරක් ගත්තොත් විතරයි මේ මාතෘ භූමිය නිසි මාවතට හරවන්න පුළුවන් කියන මතය 1971 සිට අද දක්වාම මේ තරුණ පරම්පරාව දරූ මතය බවට පත් වෙලා තිබුණා. නමුත් මේකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊළඟට අපි කෙටියෙන් බලමු ඇයි මේකට අවස්ථාවක් ලැබුණේ නැත්තේ. රබින්ද්‍ර මැතිතුමා කිව්වා, ඒ වගේම අපේ ගරු දිසාපතිතුමා කිව්වා වගේම තරුණ තරුණියන්ට කිසිම ප්‍රධාන දේශපාලන පක්ෂයකින් අවස්ථාවක් දෙන්නේ නැහැ. තරුණයෙකුට හෝ තරුණියෙකුට අවස්ථාවක් දෙනවා නම් ප්‍රධාන දේශපාලන පක්ෂයකින් ඒ දේශපාලන පක්ෂයේ දැරට ඉන්න වයස්ගත වෙච්ච නායකයෙකුගේ එක්ක දුවෙක්, එක්ක පුතෙක්, එක්ක බෑණා ඔය විදිහේ අපන්ගේ ඥාති පවුලේ කෙනෙකුට පමණයි මේ අවස්ථාව ලැබෙන්නේ. එතකොට තරුණ තරුණියෝ ඉන්නේ 160ක් 70ක් වෙච්ච මේ රටේ තරුණ තරුණියෝ ඉන්නේ
ඔවුන්ගේ බල මෙහෙවරකම් කරලා ගිහිල්ලා ඡන්දේ දාලා කවුරු හරි දිනවන්න විතරයි. කිසිම දේශපාලන පක්ෂයක් නම් වශයෙන් කියන්න අවස්ථාවක් නැහැ. කිසිම දේශපාලන පක්ෂයක් මේ මොහොතේ රටේ ක්‍රියාත්මක වෙන තරුණයන් වෙනුවෙන් පෙනී සිටින්නා වායයි කියා ගන්නා වූ දේශපාලන පක්ෂ පවා සැබවින් තරුණයන්ගේ දේශපාලන පක්ෂ නොවන බව ඔබ හැම දෙනෙක්ම හොඳින්ම අත්දැකීමෙන් දන්නවා. එහෙමනම් මේක කොහොමද අපි විසඳන්නේ? මෙන්න අපි ඉස්සරහා තියෙන ප්‍රධාන ගැටලුවක්. එක පැත්තකින් තරුණයන් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අති විශාල අවශ්‍යතාවයකින් උනන්දුවකින් පෙළඹෙමින් ඉදිරියට එනවා. ඒ වගේම ඉතිහාසයේ වෙන කවරදාක්වත් නොවෙච්ච විදියට බාල මහලු වැඩිහිටි තරුණ කොටස පැත්තකින් තිබ්බත් බාල මහලු වැඩිහිටි සියලුම දෙනා එකහඬින් කියනවා මේ රට ගොඩගන්න නම් මේ රට තරුණයන්ට බාර දිය යුතුයි කියලා. නමුත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැ. මොකද්ද මේකට ගලපන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙල? එතනදි මට අවසර දෙන්න ඒ වෙනුවෙන් පවුල් දේශපාලනේ ගොදුරක් නොවෙච්ච වියගසක් නොවෙච්ච ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන දේශපාලන පක්ෂය මෝටර රථයේ සලකුණ දරන දැරණ දින කිහිපයකට කලින් විශේෂ තීරණයක් අරගත්තා තමන්ගේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ඒක තමයි මේ පක්ෂයේ පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය. මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ගියොත් ඔබ හැම දෙනෙකුටම මේක බලා ගන්න පුළුවන්. තව සතියකින් මේ සංශෝධනය පිළිබඳව සවිස්තර වාර්තාව. ඒතර මේකදී අපේ පක්ෂය තීරණයක් ගත්තා මෙන්න මේ විදිහට. ඉදිරියේ එන ඕනම මැතිවරණයකදී අපේ අපේක්ෂක ලයිස්තු වලින් ප්‍රාදේශීය සභා මැතිවරණය හෝ වේවා පළාත් සභා පාර්ලිමේන්තු මේ මැතිවරණවලදී අපේ අපේක්ෂක ලයිස්තු වලින් අනිවාර්යෙන්ම 80% වයස 18 45 ඇතුළත වයස් කාණ්ඩය වෙනුවෙන් වෙන් කළ යුතුයි කියන තීරණය අපි පක්ෂයක් විදිහට අරගෙන අපේ පක්ෂයේ ව්‍යවස්ථාවට අපි ඇතුළු කරා. ඊට අමතරව අපි ඇතුළු කරා අපේ පක්ෂයේ ව්‍යවස්ථාවට කාන්තාවන්ට 30% ප්‍රතිශතයක් මේ අපේක්ෂක ලයිස්තු වල වෙන් කළ යුතුයි කියන අපි තීරණයක් අරගෙන අපේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඇතුළු කරා. ඊට අමතරව දැන් මෙතනදීම අපේ දිසාපත්තුමා කතා කරද්දී එතුමා පැහැදිලි කරලා දුන්නා තරුණයන්ට රාජ්‍ය බලය ලබා ගත්තයින් පස්සේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා උපදෙස් ඔවුන්ට ලබා ගත යුතුයි කියලා. ඒක හරි. වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා සමග පෙන්වීම තරුණයන් තමන්ගේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමේදී ලබා ගත යුතු තියෙනවා. අපි ඒකටත් අපේ පක්ෂය තුල යාන්ත්‍රණයක් හැදුවා කිසියම්. ඒ යාන්ත්‍රණය තමයි පක්ෂයට මඟ පෙන්වන්න රාජ්‍ය බලය තරුණයන් ලබා ගත්තයින් පස්සේ ඔවුන්ට රාජ්‍ය බලය මෙහෙවීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති සැලසුම් සහ දාර්ශනික මඟපෙන්වීම ඇති කිරීම සඳහා ජාතික විශේෂඥ උපදේශක මණ්ඩලයක් අපි ඇති කරා. එතකොට මේ ජාතික විශේෂඥ උපදේශක මණ්ඩලයට නියෝජනය වෙන්නේ මේ රටේ විශ්වවිද්‍යාලවලින් ඉගෙනගෙන මේ රටේ ආචාර්යවරුන් මහාචාර්යවරුන් විද්වතුන් දෙවන්ත පරිපාලන සේවයේ නායකයන් බවට පත් වෙලා කීර්තිමත් නමක් දිනාගත්ත වූ හැබැයි කිසිම ජාතිවාදී ඉතිහාසයකට ආගම්වාදී ඉතිහාසයකට උරුමකම් නොකියන සුවිශේෂ බුද්ධිපදුන් 25 දෙනෙකුෙන් යුක්ත කණ්ඩායමකින් තමයි මේ විශේෂඥ උපදේශක කමිටුව සමත් විය යුතුයි කියලා සමන්විත විය යුත්තේ කියලා අපි තීරණයක් ගත්තා. එතකොට ආදරණීය දූපුතුනි ඇයි අපි මෙහෙම තීරණයක් ගත්තේ? එතකොට අපි කල්පනා කරා රාජ්‍ය බලය ඔබලා ලබා ගන්න නම් ඔබලා මැතිවරණය වලට ඉදිරිපත් විය යුතුයි. ඔබලා කතා කර කර විවේචනය කර කර කෑ ගගහ පෙළපාලි අයහා සිටීම ප්‍රමාණවත් මදි. අද රටම ඉල්ලනවා තරුණ පරපුර ඉදිරියට ඇවිල්ලා රට බාර ගන්න කියලා. එහෙමනම් ඒකට ප්‍රායෝගික යාන්ත්‍රණයක් ඔබලාට අවශ්‍යයි. ඒකට ඔබලාට දේශපාලන පක්ෂයක් ඕනේ. මම කියන්නේ මේ පක්ෂය ගැන නෙවෙයි. පක්කෝ දේශපාලන පක්ෂයක් ඔබලාට අවශ්‍යයි. ඒ ගමන යන්න නම් ඒක අනිවාර්යයි. ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි ඔබලාට. එහෙමනම් ඒක ගැන කල්පනා කරලා තමයි අපි අවස්ථාවක් දීලා තියෙන්නේ. දේශපාලන පක්ෂයක් තියෙනවා මේ රටේ පිළිගත්ත. ඒක විවස්ථාවෙන් සාතික කරලා තියෙනවා තරුණයන්ගේ අවස්ථාව. ඒ තරුණයන්ට කැමති නම් ඕනම තරුණයෙකුට තරුණියකට ඇවිල්ලා ඒ පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා මේ රටේ රාජ්‍ය බලය ලබා ගැනීමේ ඒ මහා තරුණ මෙහෙයුමට මේ පක්ෂය තමන්ගේ කරගෙන තමන්ට ඒකට උත්තරදායක වෙලා මේ මාතෘභූමිය ගොඩ ගැනීමේ කාර්යයට දායක වෙන්න පුළුවන්. ඒක නිසා මම කෙටියෙන් ඒ ටික මතක් කරලා දුන්නේ. මේ අවස්ථාවේදී මා කල්පනා කරා ඔබලාට අපෙන් තියෙන අවස්ථාවත් පැහැදිලි කරලා දිය යුතුයි කියලා. ඒක නිසා අද මේ පටන් ගන්නා වූ මේ ජාතික නායකත්ව තරුණ සභාව
ඔබ හැමදෙනාම එකතු වෙලා අපේ සභාපතිතුමාත් එක්ක සම්බන්ධ වෙලා මේක අපේ රටේ සෑම ග්‍රාම සේවා වසමකටම ගිනිහිල්ලා මේ ආයුබෝ සුබ සාධන වැඩපිළිවෙල ගැන පැහැදිලි කිරීම කරලා මේකට තරුණ නායකත්වයන් මේකට ඒකාබද්ධ කරලා ඒ සුබ සාධන වැඩපිළිවෙල හරහා අපේ රට අද මුහුණ දීලා තියෙන මේ දෙවන්ත අර්බුදයෙන් ගොඩ ගන්නට ඒ රුෂාන් මාලින්ද මැතිතුමා ප්‍රමුඛ ඒ ජපානයේ සිටින අපේ රටේ ඉපදිලා ජපානයට ගිහිල්ලා ජපානයේ ව්‍යාපාරික ලෝකයේ දිග්විජය කරපු ඒ අපේ තරුණ ජවයේ හේතින ඔවුන්ගේ ශක්තිය රුෂාන් මාලින්ද මැතිතුමා හරහා අපේ මාතෘභූමියට එනවා ඒ ශක්තිය ප්‍රයෝගී කරගෙන ඔබලාගේ ජවයත් ඒකට එකතු කරලා අපේ මාතෘභූමිය මේ වැටිලා තියෙන වලෙන් එක දශමයක් හෝ ගොඩ අරගෙන හෙට දවසේදී තරුණ පරම්පරාව මේ රටේ රාජ්‍ය බලය ලබාගෙන එකමුතු රාජ්‍යයක් සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජනතාවන් සහ සියලු ආගම් නියෝජනය කරන ජනතාවන් එකට එකා වගේ හිනහෙන අභිමානයෙන් යුක්ත සතුටින් පිරිච්ච සංවර්ධනයෙන් පිරිච්ච දේශයක් බවට පත් කරන්නට ඔබලා වෙත පැවරිලා තියෙන අනුල්ලංඝනීය වගකීම ඉෂ්ට කරන්නට තරුණ පරම්පරාවට පෙරට එන්නේ කියලා එක පැත්තකින් ආයාචනය කරමි. ඒ වෙනුවෙන් ඔබ හැමදෙරම හඳලාගපු මුන් 225ම එපා කියපු ඒ සටන් පාඩය අත්හරින්නේ නැතුව ඒක හරියටම හරි ඒක ඇත්තටම ඇත්ත නිවැරදිම සටන් පාඩය මුන් 225ම එපා. එහෙමනම් විකල්පය තරුණ පරපුර බවනයි. අද තරුණ පරපුර හෙට වයස වැඩිහිටි පරපුර බවට පත් වෙනවා. එතකොට ඒ හිටස් පුරවන්න ඊළඟට පිටලා ඉන්න අද කුඩා පන්තිවල ඉන්න ඒ දරුවන් ලොකු වෙලා ඒ හිටස පුරවනවා. එහෙමයි මේක ආයුත්තේ. නිතරම තරුණ පරපුරට ඉඩ තියෙන්න ඕනේ. තව වැදගත් කාරණයක් තියෙනවා පෙන්වා දෙන්න කල්පනා කරන අපේ දිසාපතිතුමා කිව්වා වගේ තරුණ පරපුරේ තියෙන සහජ ලක්ෂණ. ඒක තමයි ඒක ප්‍රධාන හේතුවක්. තරුණයාගේ ගති ස්වභාවය. ඊට අමතරව තියෙනවා මේකේ විද්‍යාත්මක පැත්තක්. ඔබ හැම කෙනෙක්ම දන්නවා අද ලෝකය දවසෙන් දවස වේගෙන් තාක්ෂණය විසින් ඉදිරියට තල්ලු කරගෙන යන්නේ. එතකොට මේ වෙනස් වෙන තාක්ෂණය. ඊ අවුරුද්දේ තිබිච්ච ස්මාර්ට් ෆෝන් එක නෙවෙයි මේ අවුරුද්දේ තියෙන්නේ. ඊට වඩා අලුත් උපාංග ගොඩක් එකතු වෙලා. ලබන අවුරුද්ද වෙනකොට මේක තවත් දියුණු වෙනවා. වේගෙන් ලෝකය තාක්ෂණික පෙරළි කරමින් ඉදිරියට යනවා. එතකොට ආදරණීය දරුවනේ කවුද මේ තාක්ෂණයේ ඉක්මනින්ම උකහාගන්නේ? තරුණ පරම්පරාව. වැඩිහිටි පරම්පරාවට මේ තාක්ෂණයත් එක්ක හැරෙන්නවත් බෑ. ඒක වැඩිහිටියන්ගේ ලක්ෂණයක්. ඔවුන්ගේ යුගයේ අවසානයි. මේ අලුත් තාක්ෂණය උකහාගන්නේ ලෝකේ එන අලුත් දේ උකහාගන්නේ තරුණ පරපුර. තරුණ පරපුර තමයි අලුත් වෙන තත්ත්වයන් එක්ක ගැලපෙන්නේ. එහෙමනම් අන්න එතන තමයි අපි කියන තරුණයන්ට මේ රාජ්‍ය බලය ලබා ගැනීම අනිවාර්යයක් කියන විද්‍යාත්මක හේතුව දෙන්නේ. ඒක නිසා ඔබ හැමදෙනාම මේ ගැන කල්පනා කරලා මේ වගකීම තමන් අතර ගන්න. මේ වැඩසටහනත් එක්ක ඒකාබද්ධ වෙලා මුළු රටම රට පුරාම මේ ආයුබෝ වැඩසටහන දියත් කරලා රවීන්ද්‍ර මැතිතුමා සහ ඔබගේ විධායක මණ්ඩලයේ සභිකයන් සමග එකතු වෙලා මේක මුළු රට පුරාම දියත් කරලා රුෂාන් මාලින්ද මැතිතුමා ප්‍රමුඛ ඒ ව්‍යාපාරික ජපන් ව්‍යාපාරික සංසදයේ උපරිම ප්‍රයෝජන ඒ ලබා දෙන ඒවයින් මේ මාතෘභූමියට වැඩක් කරන්නට ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම හෙට දවසේදී නුදුරේම මේක කල් දාන්න එපා. ඉදිරියේදී මේ මැතිවරණවලදී මේ රටේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මේ රටේ තරුණ පරම්පරාවට ධෛර්ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව මාතෘකා හතරක් යොදාගෙන පොඩි කෙටි සඳහනක් කරන්න. අපි දැන් ආර්ථිකයේ ලොකු කේස් එක ඉකොනොමික් ක්‍රයිසිස් එක කතා කරන්න දෙයක් නැහැ. සුනිල් සර් කතා කරන්න දෙයක් ඇත්තම නැහැ. ආර්ථිකයට හොඳටම වැඩේ හම්බෙලා තියෙනවා. එතකොට අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා. අපි ගොඩක් දුරට අපිට වැරදිච්ච දැනක් තියෙනවා. මෑත කාලෙක ගත්තට පස්සේ අපි ගොඩක් නායකයෝ ගැන ලොකු බලාපොරොත්තු තිබුණා. ලොකු බලාපොරොත්තු ආසූසට බලාපොරොත්තු තියලා ඒ නායකයෝ පත් කරගත්තා. හැබැයි රටේ ආර්ථිකය විනාශ කරේ නිකන් දත්මිටි කාගෙන. නිකන් දත්මිටි. ඒ කියන්නේ මේ දවසින් දෙකකින් ඉවර කරන්න පුළුවන් නම් ඒත් ඉවර කරන්න පුළුවන් විදියට ඉවර කළා දැම්මා. මම දැක්කා ඊයේ අද ලංකාදීපේ පත්තරේ අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ජයර් මැතිතුමා තරුණ කාලේ රට බාරගත්තා නම් මීට වැඩිය රට දනවත් කියලා. ලොකු ආසනාවකට එමු දුන්නේ නැහැ. අපිට දින නැත්නම් මේ විවෘතාත්මකමය තව අවුරුදු
dahaikin palu ini ngetehnya ada disalagat tana, apit ada mewedi, ada tiennya tante apa urudu dahaikin ada wisata disalah, ada gim laban dibun. Itu kota khusyikarmante mulkaran tama merate, wartamane, gatul biun. Api govisangi dana masih mulu ratem minisung ke udah willo ayela, me power prasne di, anit hema prasne ke di. Abe ya pekatti loko lanua kaya, wasa wisa, kena lanua kala, tiga kala kaya dengan dia. Aditi teruna dengiye boed dengiye. Orang mangita ni kaya visi ayu ni dah. Cina membawa sahal metric ton, fancy ya. Itu kor deng. E Peter ratingnya na hal lolo gunat mangga bawa ya, deng untuk itu mana teren. Gora katte kena haku kridino iya. Ayah Peter beradu. Apit itu beradi cche he tu ganna waktu ya. Mangita ni district. Karena aku ada kerupu shirt loko aku bodoh deh no, polon anurad puri district ke karena apa mantri tuh mati no, polon naruh district ke madagalu puri district ke ni ujine karna, apit inna khusyukar manil dari mungete kau piati anduran neti niladaring goda kini, itu ane niladari patune desa pan, ekatama apik karena hatarak kata agaradi khusyukar mantri atikka nispadan arthike kapi kawadawat gan hiduine. Idah velat tuas sendiri, wapurwa kaya wa ekatnya mewagra mall karya tenun gan, ekagiya mafia wata vialu mandele dedas palu, kirupui, bunne yeperi dar lagangila, awuna kilo wisida kade wediye, me dedas palu ya lakanne me kirupu, itu kota, eh wakie loko maha devent maha parimani ini terapaade kare, aparade ekagila raja ni dia kiti wakie awuna, samara tenggal di Deng, mamani ujian agar na kuda hal mall sanggup. Eke kendo mukar widi itu, mevidi polon naru widara. Mall deda lagi, itda satasiak sampurna wayila deng. Itda satasiak me kaning pasi, tawa premanya kadiu na itu wata siat mangitan desi agar wagi siima bi. Muka deh wae rajat teketina connection, nene nene desa palat teketina deal kina, katia komari keragane, yai itu rutika emu. Itu kotak nispadan arti kaya, dengan api website tekein utara api dev balaporuk pironi. Egar mandang kian yojana agaran honda maten utama. Api te nispadan arti kaya kian kata agaran honda maten utama api te khusyukar mande. Merate khusyukar mande siye te hatta pak bumi mulu bumi premani. Api te kan not madi. Merate api te kan not madi. Itu kotak ekeka samiksen ekeka ansoling kieno. Deng meveti asen siye te panas hatarak. Paling lagi lah dia. Ikan wena kanan orang lain bina sih, itu panas sahaja. Asalnya paling lagi arpa sese make ini arbu deh otot nirmana. Pasal itu ya di lamia kalan tidak ada betul. Gival lolo tunggu elah, kabel agar betul lah dia. Abai prasnya, ne? Abi baladari inta prasnya ne? Ikan power lagi wot. Mangita ni ar Sanjiva mati, mevesi betul tanang kalah dia. Doktor Sanjiva hamban tu otot mandu posisi hamban tu. Perkasaan nikut kara. Ayi, abis ini atter mohon deh ni, akem aja. Apa palek itu, dah ini soal zaman tak kere, ni atter mohon deh. Rata, arbu deh, kenapa kita kaling kiati, orang desa pan hatu. Apik kerap hemat pikat ini, kerap hemat dah usah mampi polisi gane bade gaya bi, usahai gane bade gaya bi, apik benu ini. Mama, akar deka maru kumbura kera gelat, kumbura mau bi kanan mau. Ida batkana rata, samaste apik deh hitagat dana, samara kita desa palek ya. Balada ringan nanti na daddy tin tu inas keran itu, kita tipu na. Muka deh India we modi tet samara khusyukar mau panas, wengkeran nuna, adan lalat kek kau la. Keran gipu me panas. Itu kota, apitah me nispadan arti ke, gana meet wediye dura tak tak keran na. Ada polonor we hade na boge kolombatin na krame akne, netan dawas dahyak kita kalgat eh. Kata keran tin na goda matu ba, namu tapi katau kita keran nuninda. Mereka website tegar tadah lekang, mampu yojana kerana mulim mampi orang na patanggam polon nabi. Deng, kaum kaum agiya, deng api inne ulo ku arbu deh. Mereka arbu deh kata utete inne, api kalle tu inam, tama pambio bicuwe, ini tipe, kupuas kere, maranti kupuas kere, mereka dia tiennah. Mereka issue ka kisra tenah gini, abe gananggat deh. Deng, issue ku udah inno deh. Deng, ui monadi tipu na kerana ni salli tipu na salli kan nabein, abe polwe deh nirmana inno. Govita na, Govia tepa ageriwa. Mereka Govia ke, atule samasta ma prajawa inno, alutem bihwe na. Alutem bihwe na, tarunna Govia. Mereka tarunna Govia ante enna tena ma tepa ageriwa,
වැඩ කටයුතු වලට තීරණ ගත්ත වගවන් ඔතම මේ අපිට පහ වුණා. ඒ වගේම යෝන් පාර්ලිමේන්තු සංසදය කියන්නේ ලංකාවේම නෙට්වර්ක් එක ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. අපිට පුළුවන් අපි යෝන් පාර්ලිමේන්තුවත් එක්ක දැඩි බද්ධ විදියට වැඩ කරන හේතුව මේ ලංකාවේ දැන් තියෙන ටොපික් එක තමයි තරුණයන්ට රට බාර දිය යුතුයි. ඇත්ත තරුණයන්ට රට බාර දෙන්න ඕනේ. මොකද මේ යන විදියට තව චුට්ටක් හරි ගියොත් විකුණම් කන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ වර්තමානයේ දැන් ආයෙ අලුතෙන් වගා සංග්‍රාමයේ ගිය ආයෙ තියෙන කැලෑ ටිකක් කප කප විකුණනවා. අනුරාධපුරයේ පොළොන්නරුව අම්පාර සර් අම්පාර ඉන්න කාරී දන්නවා ඇති මොන තරම් වන විනාශය ඇද මේ යුද්ධෙන් පස්සේ වුණේ කියලා. මෙතන ඉන්න මේ මෝගන් මාත්තලත් එක්ක පොළොන්නරුව මේ මඩගල්පු දිස්ත්‍රික්කයේ සභාපතිතුමා ඉන්නවා. ඒ ඒ අයගේ යුද්ධෙට අනාථ වෙච්ච ඉඩම් ටිකව තාම අම්බුන්නේ. හැබැයි පැහැදිලිවම රට ඇතුලේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න යට ගැව්වා ගාන පැලස්තරේ ගහගෙන ගියා. ඒකේ ප්‍රතිවිපාක දැන් අපි විඳිනවා. එහෙනම් රුක්ෂන් මහත්තයා මේගත්තු ව්‍යායාමය ගැන අපි ගොඩක් අගය කරනවා. මොකද හේතුව මේ රටේ ආර්ථිකයක් වශයෙන් වැටලා ඉන්නවනම් අපි දැන් බලාන හිටියා රජයක් විසින් රජයකට මේක ලොකු සැලැස්මක් නැහැ. අපි නිරන්තරයෙන්ම කෘෂිකර්ම ඇමතිවරුත් එක්ක සාකච්ඡා වලට සම්බන්ධ වෙනවා. ගොඩාක් මේ එහෙම මොලයක් නැහැ. මොලයක් ඇත්තෙම නැහැ. සමහර දේවල් කියනවා යලමහ දන්නෙත් නැහැ. එතකොට දෙයියන්ගේ පිටයි මේ රටට මේම දෙයක් උනේ. ඒ හිඳයි එතකොට ලෝකෙ බැලුවම ඊශ්‍රායලයේ කියන රට පොඩි භූමි ප්‍රමාණයක් තියෙන්නේ. ලංකාවේ වගේ නෙමෙයි කුෂ්කර්මාන්තේ බොහොම අඩුයි. නමුත් අපේ රටේ මිනිස්සු යන ඊශ්‍රායලයේ අන්නාසිවත වලට ඒකයි. හරි දැක්මක් නැතුව හරි පාලනයක් නැතුව ක්‍රමවේදයක් නැතුව රටක් ගියොත් අයාලේ යනවා. ඒක නවත්තන්න බෑ. එතකොට බුද්ධි ගලණේ බුද්ධිමත්ව ඉන්න පිරිසට රටේ තැන දුන්නේ නැහැ. එතකොට ඒකෙම කොටසක් තමයි අර මම පෙර කිව්ව අවස්ථාවට එන්නේ. කෘෂිකර්ම නිලධාරියා මුං ඇටේ කවුපේටේ දන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ඇමතුමාගේ පෝස්ටර් එක ගහපු ගමන්ම ඌ ජොබ් එකේ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ග්‍රාමයේ ග්‍රාමසේවකින්නම් පරිපාලනයේ ඊළට ගියා බද්ධ වෙලා දේශපාලනෙත් එක්ක ඒකේ ප්‍රතිපලයේ මෙතනට ආවා. ඒ හින්දා අපි දැන් ඔව්ව අපිට ඕන තරම් අදහස් දෙනා දන්නවා රටේ විච්ඡ දේ කියලා. රටේ විච්ඡ සිදුවීම පිළිබඳ අපිට මන අවබෝධයක් තියෙනවා. අපි තරුණ කියන සංකල්පය අරගෙන ඒ ටොපික් එක අරගෙන ඉදිරියට යනවා නම් අපිට නිෂ්පාදන ආර්ථිකයක් අපිටම ආවේනික දෙයක් හදාගැනීමේ අවස්ථාවක් දැන් රට තුල පැන නැහැ. ඒ හින්දා රට ඇතුලේ මේ වෙද්දී දිස්ත්‍රික්ක ගණනාවකම ආර්ථික මධ්‍යස්ථාන වැහිලා තියෙනවා. ඒවයි කාර්යක්ෂමතාවයක් නැහැ. මේ දෙයට මේ සංකල්පයට ඒක හේතු කරගත්තොත් ගොඩක් වටිනවා. මේ රට ඇතුලේ දැනටත් තියෙන එකම විසඳුම තමයි ගොවිතැන්නේ වර්ධනය කිරීම. තව තවත් වර්ධනය කිරීම. එතකොට මේකට තියෙන බලපෑම් මොනවද? මේකට තියෙන රජයෙන් බාධා මොනවද? මේකට තියෙන නීතිමය බාධා මොනවද? කොන්දේසි විරීතව මේ වගේ තියෙන දේවල් මේවා එක එක निराකරණය. මොකද මම දන්නවා මේ ඉදිරි කන්නේ වෙද්දී නැවත ගොවියන්ට පාරට එන්න වෙනවා. ඔය හෙක්ටයර් එකට දැන් මේ වෙද්දී යූරියා 4 කිලෝ 35ක් දෙන්න රජය තීරණය කළා තියෙනවා. කියන්නේ 35ක කියන්නේ 100ට 5කවත් අවශ්‍යතාවය නෙමෙයි හෙක්ටයර් එකට. හෙක්ටයර් භූමි ප්‍රමාණය 100ට 5 වන්නේ. එතකොට මේ එන්නෙන් අස් වෙන තව තව පල්ලයට යන්න. එතනින් එයා මොකද්ද මෙතන ගන්න විසඳුම? ඒ හින්දා මේක අපි විසඳුම් දීලා රෑ එළි වෙනකන් නිදි මරාගෙන ලියලා දීලා කොච්චර කරත් මුන්න තේරෙන්නේ නැත්තම් මේක අපිටම ආවේනික විදිහට යන්න ඕනේ. අපිට පුළුවන් මේ කන්සෙප්ට් එක හදාගන්න. ගොවියෝ 10ක් 15ක් හදාගත්තා. එදිනෙ පටන් ගත්තා තෝරාගත් භෝගයක් ඇතුවා. ඒ භෝගේ ඉස්සල්ලාම බැලුවා. ඒ භෝගේ නිෂ්පාදනය අපි කොළඹට ගේනවා. බැරි වුණොත් තවත් තියෙනවා පිටරට යවන ක්‍රම. යම් කිසි ස්ථානවල මේ දේවල් වෙනවා. ඒ වගේ දෙයක් හරි හදාගෙන අපිට යන්න ඕනේ. අපි රැල්ලට යනවා වැඩි ගොඩක් දුරට. ඒ හින්දා රැල්ලෙන් ඔය කියන්නේ මේ අර අපි සම්ප්‍රදායෙන් පිටට ගිහිල්ලා තීරණ අරගෙන අපිට යම් යම් දේවල් කිරීමේ හැකියාව තියෙනවා. අපිට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අපිට මේකට නිදා කවදාවත් විසඳුමක් දැක්කේ නැහැ අපි. මගේ දැන් අපි මෙතන ඉන්න පරම්පරා දෙක තුනක් නියෝජනය කරනවානේ. වැඩිහිටි පරම්පරාවටවත් මේ ඒ කාලේ තිබුණු ගොවිතැන් ක්‍රම වෙනස් කරගෙන තව තව දේවල් වෙනස් කරගෙන ඒ එක දිගට මෙහෙට එනවා. නමුත් අපි ගත්තු ප්‍රතිලාභයක් නැහැ. එතකොට 78 ආර්ථික විවෘත කරලා රට ඇතුළට පොහොර රසායනික පොහොර ගෙන්නලා ඒ ගෙරේ අපි නෙමෙයි මේ රටේ හොඳයි කියලා ඒ කාලේ ඔළුව මහ ඔළුවට තියලා මල් වට්ටිය තියලා පිළිගත්තු ක්‍රමයක් ඇති කරපු හින්දානේ. එතකොට ඒ ඇති කරගත්තා නම් ඒක නැවත ඒ හිටපු සිටුේෂන් එකට යත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න තිබුණා. එහෙනම් ඒ දේවල් ඒ විදිහට කරගන්න නැතුව දැන් මොකද අපි කතා කරන එකේ යම් වැරදි මතයක් ඇති වෙයි. අපි රසායනික පොහොර සම්බන්ධව කියලා රසායනික පොහොර වලට අපි විරුද්ධයි ගොවි වාසී. අපි කැමති. නමුත් ස්ටෙප් එකක් තියෙනවා. ඒ ස්ටෙප් එකට යන්න වෙනවා අපිට.
එන්ද නිෂ්පාදන ආර්ථිකයකට අපි ගොවිතැන සම්බන්ධ කරගෙන මොකද මගේ ටොපික් එක ඇවිල්ලා ගොවිතැනින්දමයි මම ගොඩක් ගොවිතැන මේ මෙතනට අදාළ කරගත්තේ අපිට යන්න පුළුවන් ගොඩක් ලොකු ගමනක් මේ රට ආර්ථිකයට කෘෂි නිෂ්පාදන තියෙනවා තව රට ඇතුලේ තාමානායනය කරන නගුල මේ රොටරිය පවා ගෙන්නන්නේ වීල් එක පවා ගෙන්නන්නේ මේ පිට රටවල වල මෙව රට ඇතුලේ නිර්මාණය කරන්න පුළුවන් එහෙනම් පොඩි ඇන කැල්ල පවා නිර්මාණය ඒකත් ගේන්නේ රටින් එහෙනම් අපිට පුළුවන් මේක සාමාන්‍යයෙන් හොඳ concept එකක් විදිහට මේ පාවිච්චි කරන්න. එහෙනම් මම හිතන්නේ වැඩි වෙලාවක් ගන්න ඕනේ මම අංක එකටම යෝජනා කරන්නේ කුෂි කර්මාන්තය හා තරුණ ගොවි පරපුර රැකගැනීමේ ක්‍රමවේදයකට අපි පුළුවන් තරම් අවධානය යොමු කරමු. මොකද මේ බිහි වෙන ගොවියා තමයි ඉදිරියේදී තව අවුරුදු දෙක තුනකදී වැඩිහිටි ගොවියොත් එක්ක එක්ක වෙලා පරිණත ගොවියෙක් වෙලා මුළු රටක්ම පෝෂණය කරන්න බතක් හරි ආහාර වේලක් සපයලා දෙන්නේ. අන්න ඒ හින්දා එතනම තියෙන අපිට ඒක ව්‍යාපාරිකයෙකුත් එක්ක බද්ධ වෙන්න අවස්ථාවක්. එතකොට නිෂ්පාදන ආර්ථිකය ගැන අපිට මේ රටේ කතා කරන්නේ නැහැ කවුරුවත්. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්නේ නැහැ. ඒ කතා නොකිරීමේ ප්‍රතිඵලයම තමයි මේ අපිට කැරි ගෙන්නේ. කතා කරත් ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපේ ආරාධනාවෙන් මෙතනට පැමිණි පිරිසකුත් ඉන්නවා. ඒ හින්දා විශේෂයෙන්ම රුක්සන් මාත්‍යාට බේවින් වි ස්තුතිවන්ත වෙනවා. මේ කරන කන්සෙප්ට් එකට අපේ තියෙන සහයෝගය අපි මුළු සම්පූර්ණයෙන්ම දෙනවා. සුනිල් සර්ටත් ඔහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සර්ගෙන් තමයි ගොඩක්ම මෙතන ගන්න පුළුවන් උපදෙස්. සර් අම්පාර දිස්ත්‍රික්කය කියන්නේ ගොඩක්ම හැල හැප්පි මොනට ලැක්විච්ච දිස්ත්‍රික්කය. ඒ හින්දා ඒ තියෙන දේවල් මොකද අපි තරුණයෝ කිව්වට අපිට වැඩිහිටිය නැතුව ගමනක් යන්න බෑ. එතන ඉන්නවනේ දේශපාලනේද ගොවිතැනද ඒක කියලා මේ අදාළ නැහැ. මොන ශේෂ්ත්‍රයටත් අපිට ඉන්න ඕනේ. ඒ හින්දා මේ වෙලාවේ අර රට ඇතුලේ තියෙන අර්බුදයේ ගොඩක් පාලක වේතාන ඉන්නේ හරි ෂෝක් දැන් හරි කියලා. නමුත් මේ රටේ ජනතාවට අර මාළුවගේ සීන් එක තමයි වෙලා තියෙන්නේ. පාන්දාල මාළුවල්ලුවට මාළුව දන්නේ පාන් කන්නේ මාළුත් එක්ක කියලා. ඒ වගේ දෙයක් කියලා තියෙනවා. අපේ ජනතාවත් ඉදිරි මැතිවරණයකදී මොකද මෙතන දේශපාලන අතිවැදගත්. දේශපාලන තීන්දුවක් හරහා තමයි පෝර ප්‍රශ්නේත් ගියේ. පෝර ප්‍රශ්නේටත් හේතුනේ දේශපාලන ප්‍රශ්නේ. අන්තිමේට ඒක ඇත්ත තේරුම් කරලා දෙන්න ගිහිල්ලා ඒකටත් ඇඳගත්තේ දේශපාලන. ආණ්ඩුව වට්ටන්න යන්නේ. ආරි අපි ඉවරයි දැන් මේමයි කියලා. ඒකට බොහොම මේ රට බෙදන්න පුළුවන් ලේසිම පාසම මාතෘකාව තමයි දේශපාලන. ආරුමේ තරහට ආණ්ඩුව වට්ටන්නේ ඒක. ඔන්න ඕක ගියා. ගියාට පස්සේ ප්‍රතිඵලය ආවා. දැන් ප්‍රතිඵලෙ මුක්ති විඳිනවා. දැන් මුක්ති විඳින තැන ඉඳන් අපි බලපෑමක් එල්ල කරලා යම් යම් ආයතනත් එක්ක ගැටිලා මොන ක්‍රමයට හරි මේ ක්‍රමේ සාර්ථක කරගමු. අපේ දෙන්න පුළුවන් උපරිම දායකත්වය අපි ලබා දෙනවා. සියලු දෙනාටම ස්තුතියි. ජාතික තරුණ ගොවි සංවිධානයේ ගරු සභාපතිතුමනි ඔබතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර මීළඟට තවත් සුවිශේෂී අවස්ථාවකට යාමට අප සූදානම්. නව ව්‍යසායකින් හඳුනා ගැනීම වෙනුවෙන් නිර්මාණය කරන්නට යෙදුණ ආයුබෝ වෙබ් පිටුව පිළිබඳව දැනුවත් කිරීම හා රටේ තරුණ නායකත්වය හා ආර්ථිකය තුළින් රට ස්ථාවර කිරීම පිළිබඳව අදහස් දැක්වීමට මේ ගෞරවනීය ආරාධනය තරුණ නායකත්ව සභාව නිර්මාණය කිරීමේ කාර්යභාරයේ මූලික අඩිතාලම දැමූ නායකත්වය හා ජපන් ව්‍යාපාරික සංගමේ කැඳවුම්කරු ගරු රුෂාන් මාලින්ද මැතිතුමනි ඔබතුමාට ජූන් පාර්ලිමේන්තු සංසදයේ මේ සභාපති රවින්ද මැතිතුමා ඒ වගේම එම සංසදයේ ලේකම්වරු ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු වගේම අම්පාර රත්නපුර කොළඹ මහදිසාපති හිටපු සුනිල් කන්නංගර මැතිතුමා වගේම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් අරුණ සොයිස මැතිතුමා ඇතුළු නම් කියූ නොකියූ ඔබ සැම සියලු දෙනාගේ අවසරයි. ඇත්ත වශයෙන්ම සහෝදරනි කාල වේලාවේ ප්‍රශ්නකුත් තියෙන නිසා නමුත්
ඔබතුමන් වහන්සේලා මේ ස්ථානයට පැමිණිච්ච හේතුව මම පැහැදිලි කරේ නැත්නම් අර ලංකාවේ හැමදාම වෙන දේ අපි යනවා රැස්වීමකට ලවුඩ් ස්පීකර් පැලෙන්ඩ කෑ ගහනවා මොනා කිව්වද කියලා දන්නේ නැහැ ඇවිල්ලා බැලුවාම ආප්ප කෑ වගේ බඩ පිරලා නැහැ හරයක් නැහැ සද්ද විතරයි හැබැයි අද අපි කරු දිසාවතුමා කතා කරා දේශපාලනයේ ඉතාමත් පරණත දැනුමක් තියෙන ලේකම්වරයෙක් කතා කරා සම්මත සොයසමැතිතුමා යෝන් පාර්ලිමේන්තු සංසදයේ සභාපතිතුමා ඒ වගේම තරුණ ගොවි සමිතියේ සභාපතිතුමා ඉතාමත් හරවත් ප්‍රකාශ කරා මේ අතරින් මම ගත්ත දෙයක් අපි අර අරගලේ මේ තරුණයා ළඟදී කියපු අරගලේ ලොකු වචනයක් වුණේ මේ සිස්ටම් චේන්ජ් කියන එක මේ හැමෝම ඉල්ලන්නේ එක දෙයක් හැබැයි ඒ සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න නම් මම දකින විදිහට අපි පහුගිය දේවල් විවේචනය අයින් කරලා අපි අලුතෙන් දෙයක් ඉදන්න පටන් ගන්න ඕන දැන් පහුගිය දේවල් කතා කරලා විසබතුමා මම හිතන්නේ කාලය වැය කරන එක අපේ මේ තරුණයන්ගේ මේ රට බාර ගන්න ඉන්න තරුණයන් කරන අපරාධයක් අපි පටන් ගමු අලුත් දෙයක් ඒක තමයි සිස්ටම් චේන්ජ් එක ආයිබෝ සංකල්පය ව්‍යාපාරිකයන්ගේ සංසදයේ යෝජනාවට දැම්මේ අපේ තරුණ ව්‍යවසායක හසන්ත රත්නායක කියලා මහත්තයෙක් එතුමා ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයන් එක්ක ජපානයේ ගැටෙන පුද්ගලෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් එතුමාගේ සංකල්පය මට කියපු වෙලාවේ මම ඇහුවා මල්ලි මොකද්ද මේ එතුමා කිව්වේ අයියා අපි පිටරටට ඇවිල්ලා ව්‍යාපාරයන් කරගෙන සාර්ථක වෙලා 100ක් 200ක් ජපන් ජාතිකයන්ට රස්සා දීලා අපි අද මෙහි රටේ ඉන්නේ. හැබැයි අපේ තරුණයෝ අපේ අම්මලා තාත්තලා රටේ තාමත් දුස්තිලා. එහෙනම් අපි ව්‍යාපාරිකයෝ විදිහට ව්‍යාපාරිකයන්ගේ සංසදයේ විදිහට අපිට කරන්න පුළුවන් අපේ තරුණයන්ගේ අපේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය දැන් ඉන්න තත්ත්වයේ ඉඳලා එක අඩියක් අපි කියන්නේ එකපාර තට්ටු 4ට 10ට නගින්න පුළුවන් කියලා නැහැ. අද පයින් ගියා නම් හෙට පුට් සයිකලේ යන්න පුළුවන් තත්ත්වයක් අපි හදමු. පුට් සයිකලේ ගිය කෙනාට එකපාර 125 බයික් එකක් නෙමේ 49 cc බයිසිකලයක් අරගෙන යන්න පුළුවන් තත්ත්වයක් හදමු. ඒකට අපිට පුළුවන් උදව් වෙන්න. මොකද මහත්සබුත්තුමා කිව්වාගේ ජපානය කියන රටේ ව්‍යාපාරයක් සාර්ථක කරගන්න ලොකු දැක්මක් තියෙන්න ඕන. මේ ව්‍යාපාරික සංසදයේ ඉන්න සියලුම විධායක සභාවේත් එක්කම ප්‍රධානීන් අපේ භාෂාවෙන් කියනවා නම් ලොකු කට්ටක් කාලා පුද්ගලයෝ. ඒගොල්ලන්ට පුළුවන් මේ රටේ ආර්ථිකය හදන්න. ඒක නිසා තමයි මේ ආයිබෝ කියන සංකල්පය. මොකද අපි දන්නවා අලිබබා, ඇමසන්, ජපානයේ කිව්වොත් යාහූ මේ වගේ දේවල් වලින් තමයි මේ ප්ලැට්ෆෝම් වලින් තමයි ඒ රටවල් වල ආර්ථිකය හදලා දුන්නේ. ඇමරිකාවේ කිව්වොත් eBay. හැබැයි අපේ රටේ මම මේ වෙලාවේ ව්‍යාපාර හානියක් වෙන නිසා ඒ ආයතන වල නම් කියන්නේ නැහැ. අපි කළ යුත්තේ ඒකටම මේ වෙබ්සයිට් එකේ අයිතිකාරයාගේ සාක්කුව පුරවන එක නෙමෙයි. මම මේක දිසාපත්තුමා පිළිගන්න ප්‍රධාන හේතුවක් මේ හසන්ත රත්නායක මැතිතුමා එකටම කිව්වා අපි මේකෙන් කාර් කියන එක අයින් කරමු බයික් කියන එක අයින් කරමු මේ වෙබ් පේජ් එකේ කාර් විකුණන්නේ නැහැ සහෝදරෝ මේකේ මෝටර් බයිසිකල් විකුණන්නේ නැහැ අපිට දැන් තියෙන්නේ බඩට යමක් අපිට ප්‍රධානම අවශ්‍යතාවය තියෙන්නේ
නිෂ්පාදකයා හා පාරිභෝගිකයව එකතු කිරීමේ අරමුණ. මම දෙහි අත්ත කණ්ඩියේ අම්පාරේ. වම්බොඩු ගිලේ එක 60ට අපේ ගොවි සමිතිය සභාපතිතුමා ඉන්නේ සමන් කියන්නේ. අපි 60ට කඩද්දි ආර්ථික මධ්‍යස්ථානයට යනවා 100යි. ඒක කරු ලේකම්තුමාට දානයකට ගන්න ඕන වුණොත් මෙහාට එද්දි 200ට ලං වෙලා. මග ඉන්න මේ බ්‍රෝකර්ලා කළු කඩ මුදලාලිලා අපේ අහිංසක ගොවියන්ගේ ලේ දාඩිය මහන්සියෙන් හදපු දේවල් වලින් ලාභ ප්‍රයෝජන ලබලා මන්දීර යාන වාහන ගන්නවා. අපි ඒකට ඊර්ෂ්‍යා කරනවා නෙමෙයි. අපි කියන්නේ ගොවියා තාමත් එකම තැන. මම නියෝජනය කරන පක්ෂය මහජන එක්සත් පෙරමුණ. නමුත් එතනත් මම එක දිගට මේ වෙදි වර්තමාන අග්‍රමාත්‍යවරයා ඉන්නේ මගේ නායකතුමා. එතුමාත් එක්ක මම හැප්පෙන්නේ කුඹුරු පනත ඔබතුමාගේ තාත්තා ගෙනාවා නම් වර්තමාන බොරලුකොට සිංහයා අද ගොවියට මොනාද කරලා තියෙන්නේ. අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ජපානයේ මේ වෙද්දි ට්‍රැක්ටර් එකක් කෝවිල් ට්‍රැක්ටර් එකක් වෙන්නේ රුපියල් 50,000ක් විතර. හාවස්ට් මැෂින් එකක් තලන්නත් ගෙනලා දෙනවා නිකන් රුපියල් 20,000 තිබ්බොත් බොයන් කපන මැෂින් එකක් ගන්න පුළුවන්. මේක ෂිප් කරලා ඩියුටි අපි කියමුකෝ හරි නිකන් දුන්නා කියලා ගොවියට රුපියල් 100,000ක් යද්දි මේ මැෂින් එක ගේන්න පුළුවන්. අද රුපියල් 45,000ක් යනවා අපේ පැත්තේ කන්නයක් කාණ්ඩ හීතුන හාණ්ඩ. හාවස්ට් මැෂින් එකෙන් ගොයන් කපන්න ඒ වගේම ගාණක් යනවා. අපි රුපියල් 100,000කට ගොවියෙකුට මේ මැෂින් එකක් ගෙනල්ලා දුන්නොත් මේ ගොවියා යල මහ කන්න දෙකම කරලා ගොඩබෝකත් මොන හරි කරගන්න. මේ රටේ ආර්ථිකය හැදෙන්නේ. මම එතුමාට යෝජනා කරා කැබිනට් පත්‍රිකාවක් දාන්න. මේ මාෆියා එකක් විසින් යම් යම් මායතන ප්‍රධාන පෙළේ ලංකාවේ ඉහළම පෙළේ සල්ලිකාරයෝ කියාගත්ත පිරිසක් විසින් මේ ගොවියට ට්‍රැක්ටර් ගේන්න ජපානි ට්‍රැක්ටර් මෙහෙට ගේන්න බෑ සහෝදරවරුනි. දන්නවද තහංචියක් දාලා තියෙන්නේ. ජපානි ට්‍රැක්ටරයක් ගේනවා නම් එල්සී පදනමට යන්න ඕනේ. කියන්නේ විහාරපතිතුමා මේ අපි වාහනයක් ගෙන්වන විදිහටම තමයි ට්‍රැක්ටර් ගේන්න ඕන. ඒගොල්ලෝ ඉල්ලනවා පොත කොළ පොත් කියන්නේ CR එක. ඒත් එක්කම නිෂ්පාදිත වර්ෂයේ සිට වසර දෙකක් විය යුතුයි. මෙන්න මෙච්චර තත්ව සහතිකයක් ට්‍රැක්ටර් වලට තත්ව සහතික දෙන්න පුළුවන්ද? ජපානයේ ට්‍රැක්ටර් වලට නැහැ CR. ඉතින් බැංකුවෙන් ඉල්ලනවා CR එක. කිසිම හේතුවකට පාවිච්චි කරපු ට්‍රැක්ටරයක් ගේන්න බැහැ ජපානයේ ඉඳලා වැට බැඳලා තියෙන්නේ. මොකද බ්‍රෑන්ඩ් නිව් අර අබලි යකට වලින් හදපු ට්‍රැක්ටර් ටික මෙහෙ ගෙනල්ලා විකුණන්න ප්‍රධාන ව්‍යාපාරිකයෝ දේශපාලඥයන්ට කෝටි ගණන් ඡන්දෙට දීලා අර වැට ගහනවා. වැට ගහපුවම අපිට ගේන්න බෑ පාවිච්චි කරපු ට්‍රැක්ටරයක් අහිංසක ගොවියෙකුට ගෙනත් දෙන්න. හාවස්ට් මැෂින් එක ගෙනල්ලා මෙහෙ ඉන්දියාවෙන් එන මැෂින් එක ගෙනාවොත් කන්න දෙකයි තුනයි සභාපතිතුමා දන්නවා කෑලි හැලෙනවා. හැබැයි ජපානයේ මේ රුපියල් 28 තියෙන මැෂින් එක පාවිච්චි කරලා ලයින් කරන මැෂින් එක අවුරුදු 10ක් පැද්දත් දිරන්නේ නැහැ හොඳට. මොකද පාවිච්චි කරන බඩු බහණ්ඩ වලට ජපානයේ කවදාකවත් අබලියකට පාවිච්චි කිරීම සපුරා තහන. අනෝකයි හේතුව අපේ රටේ ගොවියට රුපියල් 100,000 ට්‍රැක්ටරේ දුන්නා නම් මේ ගොවියා කවදාකවත් පොහොර ටික නිකන් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. ආර්ථික ශක්තිමත් වෙලා මේ ගොවියා කවදාකවත් බෝඩ් ලෑල්ලක් කරලා පාරට එන්නේ නැහැ. ගොවියගේ ආර්ථිකය හදන්න ඕනේ එතන. එහෙනම් ඒ හදන දේ අපිට කොළඹට ගේන්න මේ වැඩපිළිවෙලක් මේ බස් එකක් අපි හැදුවේ. ආයිබෝ අස්සන්න මේක සම්පූර්ණ නොමිලේ එක රුපියලක් තඹ සතයක් අපි අය කරන්නේ නැහැ. අපි හොයනවා මේ අද එන්න කිව්වේ අපි නායකත්ව පුහුණු වැඩසටනක්. කියන්නේ නායකයෝ තමයි මේකට අපි ගෙන්නුවේ. ඔබතුමන් වහන්සේලා මේ ගැන මේ අරමුණ දැනගෙන හිටියේ නැත්නම් ඔබතුමන්ලාගේ යටතේ වැඩ කරන ඔබතුමන්ලාගේ අනුගාමිකයෝ මේ පණිවිඩය හරියට යන්නේ නැහැ සහෝදරවරුනි. අපේ පරමාර්ථය සිස්ටම් චේන්ජ් වෙන්න ඕන මෙතනින්. අපේ ආර්ථිකය හැදෙන්න ඕන
ikatama mekeddi api yojana kara api kupanisa sangame kattiyanta demuda kiyala etokota mawa ara kiyapu kathawa tama egollo hariyata weda kara nan ada apita mehema deyak hadanna awasthawayak neha aarthika niladarin innawa neda hama gamaka kupanisa innawa ai mahatturu innawa samruddhi niladarin innawa mama hitanne dehapathuma hat denek widara innawa ekagamakata රජයේ නිලධාරීන් මම විවේචනය කරන්නේ හොඳ නිලධාරීන් ඉන්නවා හැබැයි මෙයාලට යන්න බැහැ තැන් තැන් වල බාධක සීමා තියෙනවා චක්‍රලේක තියෙනවා හැබැයි මේ දෙයට චක්‍රලේක නැහැ අපිට අපේ ආර්ථිකය හදාගන්න අපේ මිනිසුන්ගේ ආර්ථිකය හදන්න තරුණයන්ට පුළුවන් පාරේ යන ගමන් අම්මා කෙනෙක් පාපිස්සක් දාගෙන විකුණු විකුණු ඉන්නවා නම් රටේ ආර්ථිකය වෙනුවෙන් තමුන්ට පුළුවන් දෙයක් කරන්න නවත්තන්න බයිසිකලේ මල්ලි ගහන්න ෆොටෝ එකක් ගහලා දාන්න මෙන්න මේ අම්මා මෙතන පාපිසි විකුණනවා රුපියල් 100යි අන්න තමන් මේ රටේ ආර්ථිකය වෙනුවෙන් යමක් කරලා ඒ ඇති එක්කෙනෙක් එක ගානේ කරොත් මේ ආර්ථිකය බලන් ඉදදී හැදෙනවා අද බලන්න පාරේ ඇවිදලා ඇබෑර්තු ඇත කියලා කොච්චර බෝඩ් තියනවද හැබැයි රස්සා ඉල්ලගෙන දේශපාලඥයන් ගාවට අපි ගාවට කොච්චර එනවද? ඇයි මේ දෙක සම්බන්ධ කරන්න බැරි? ඒක තමයි ආයිබෝ කනෙක්ට් කියන දෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අද මට මගේ ගෙදර පොලිටික කඩා ගන්න කෙනෙක් නැහැ. හැබැයි මේ පාරේ අල්ලපු වැටේ ඉන්නවා පොල් කඩන්න පුළුවන් කෙනෙක්. දවල්ට කන්නේ මොනාද කියලා දරුවොත් එක්ක ඔලුව කස කස කල්පනා කර කර අන්න ඒ දෙකට මම මේ ආයිබෝ එකෙන් සම්බන්ධ කරන්නේ කිලෝමීටර් 5ක් වටේ කවුද ඉන්නේ තනකොළ කපන්න නම් අපිට ගේ පොඩ්ඩක් අස් කරගන්න ඕන නම් අන්න ඒ තනත්තවයි අපේ අවශ්‍යතාවය තියෙන කෙනාවයි සම්බන්ධ කරලා දෙන එක මේ ආයිබෝ සයිට් එකෙන් වෙනවා ආයිබෝ අස්සන්න ආයිබෝ කනෙක්ට් ඒත් එක්කම ආයිබෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා අපි දෙයක් කරනවා අපේ ගුවන් හමුදාවේ නිර්මාණය වෙනවා අර ප්ලේන් ලී වලින් හදන්නේ මේක රුපියල් 5000ක් විතර වෙද්දි සවුත් මං හිතන්නේ මේක ගන්න පුළුවන් හැබැයි මේතන තරුණයෝ ඉන්න ඉඳ මං කියන්නේ eBay එකට ගිහිල්ලා ගහලා බලන්න වුඩන් ප්ලේන් කියලා එහෙම නැත්නම් ඩමි ප්ලේන් ඩොලර් 300ක් වෙනවා මේක ප්ලේන් එකක් ලී වලින් හදපු ඇයි අපිට මේ දෙක කනෙක් කරගන්න බැරි වුනේ මේ ඩොලර් එන වැඩපිළිවළක් ඒකත් මේකෙම තියෙනවා. ඉතින් ඔබ තමුන්නාන්සේලාට කියන්නේ අපි ටාගට් එකක් විදිහට දීලා තියෙන සාමාන්‍යයෙන් උපරිම ඇඩ් 300ක්. එක ඇඩ් එකකට අපි ව්‍යාපාරිකයන්ගේ සංසදයේ විසින් රුපියල් 50ක් ගෙවනවා ඔයගොල්ලන්ට. මේක නියෝජිතයන්ට. තමන්ගේ රස්සාව කරන ගමන් රුපියල් 15000ක part time job එකක්. කරන ගමන් රටේ ආර්ථිකයට ඍජුව දායක වෙන වැඩපිළිවෙලකට සම්මාදම් වෙලා ඕගොල්ලෝ. ඒක තමයි අපි මේ යෝන් පාර්ලිමේන්තුවේ යමක් කරන්න පුළුවන් සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු තරුණයන් අපි මේකට යොදාගත්තා. නැත්නම් අපිටත් පුළුවන්කම තිබ්බා කුපනිස මහත්තුරුන්ට කියලා එහෙම නැත්නම් සමෘද්ධි නිලධාරීන්ට ආර්ථික නිලධාරීන්ට කියලා රජයේ මහා උත්සවයක් තියලා අපි ගරු බුහුමන් ලබලා ටීවී වල ගිහිල්ලා මාධ්‍ය වලත් ගිහිල්ලා මේක පෙන්වන්න වෙන්නේ නැහැ වැඩි. අපි මේ ඇඩ්වල්ට යොදන මුදල් අපි තීරණය කරා මේ අහිංසක තරුණයන්ට දෙමු. ඕගොල්ලොන්ගේ මාර්ගෙන් පුළුවන් මේක පතුරවන්න. ඔබ තමුන්නාන්සේලාගේ පල්ලැහි ඉන්න නියෝජිතයෝ ගන්න. ඒ උදවියට මේ දේ කියලා දෙන්න. තමන්ගේ ගමේ හැදෙනෝ නම් කව්පි ටික කුරහන් ටික කිලෝ එක මෙච්චරයි. ඔබ තමුන්නාන්සේලාට අපි ID එකක් තියනවා වෙරිෆයි කරපු අපේ නියෝජිතයන්ට. අපේ රෙජිස්ටර් වෙච්ච මේ නියෝජිතයන්ට අපි දෙනම ID එකක් ලංකාවේ ඕන කෙනෙකුට ඇඩ් දාන්න පුළුවන් හැබැයි වෙරිෆයි කරපු ID දෙන්න යෝන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට පමණයි. ඔබ තමුන්නාන්සේලාට විතරයි රුපියලක් හෝ ගෙවන්නේ මේ ආයතනයේ. අපි මාස 6ක් මේක කරමු. අපි ගොවියව දිරිමත් කරන්න වැඩපිළිවෙලක් දාලා තියෙනවා. දක්ෂතම ගොවියෝ 5 දෙනා තෝරලා අපි දෙමු සිංගප්පූරු සවාරියක්. අන්න
අපි ගොවි මහත්තුරු ධෛර්යමත් වෙනවා. හොඳම පාරිභෝගික එහෙම නැත්නම් මිලදී ගන්න අපි තෝරලා පස් දිනෙකට අපි ප්‍රංශයට දෙමුක සවාරියක්. අන්න අපේ ආර්ථිකය වෙනුවෙන් තව තවත් මේක ඉදිරියට යනවා. ඒක ව්‍යාපාරිකයන්ගේ සංසදයේ විසින් කරන ඒ ආර්ථික බරපැන දරනවා අපි. ඒක නිසා අපි තමන්නා ඔබ තමන්නාන්සලා කිල්ලා සිටින්නේ මේ රටේ සිස්ටම් චේන්ජ් එක මේ ආර්ථික හදන වැඩපිළිවෙල හරියට අපි ගමට දෙමු. මේක පුළුවන් යොවුන් පාර්ලිමේන්තුව අපේ මන්ත්‍රීවරුන්ට. මොකද ඔබ තමන්නාන්සලා පඩියක් අරගෙන නෙමෙයි මේ දේ කරේ රට වෙනුවෙන් එළියට බහලා ඉන්නේ. අපිටත් ඕනේ එහෙම තරුණයෝ අපිට පුළුවන් මේ දේ කරන්න. අපි නවත්තමු විවේචන. අපි වැඩක් නැහැ පාර්ලිමේන්තුවේ ගිහිලා කතා කරලා අරය අර එහෙම කරා මෙයා මෙහෙම කරා අරයගෙන නහවලා බැන්දා මෙයාගේ පුංචි අම්මා මෙයා බැන්දා ඌ අපිට වැඩක් නැහැ. ඔය කතා කරන හැම තප්පරයකටම රුපියල් යන්නේ අපේ. අපි සිස්ටම් චේන්ජ් නම් අපි විසින් වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් කරන්න ප්ලැට්ෆෝම් එකක් ඔන්න දීලා තියෙනවා. අපි ඔබ තමුන්නාන්සට ආරාධනා කරනවා මේ අපේ මේ වැඩපිළිවෙලට දක්ෂයෝ අපිට එවන්න ඔබ තමුන්නාන්සලාගේ නායකත්වයෙන් බිහි වෙන දක්ෂ තරුණයෝ අපිට එවන්න තරුණ තරුණිය එවන්න දැනට රැකියා දෙකක් අපි මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙනවා මේ ඔබ තමුන්නාන්සලා යෝජනා කරන නිලධාරීන්ගෙන් දෙන්නෙක් අපි මාසික වැටුප් සහිතව මේ ස්ථානයේ ආයිබෝ වැඩපිළිවෙල කරගෙන යන්න අපි යොදවනවා ඉතින් දක්ෂ අදක්ෂ අපි අපේ ආයිබෝ කණ්ඩායම විසින් තීරණය කරයි කවුද මේකට ගන්නෙ කියලා. ඉතින් රැකියාව එකකුත් මේ සමග නිර්මාණය වෙනවා. අපි මේක ඉදිරියට තව දියුණු කරගමු. ඉතින් මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරේ වැනි දුෂ්කර පළාත් වලින් ඈත ඉඳලා ඇවිල්ලා ඔබ තමුන්නාන්සලා රටේ ආර්ථිකය වෙනුවෙන් දායක වෙච්ච එක මම ඉතාමත් අගය කොට සලකනවා. මගේ ස්තුතිය පළ කරනවා ඔබ තමුන්නාන්සලාගේ වටිනා කාලය මේ වෙනුවෙන් වැය කළාට. එත් එක්කම මගේ වචන වලින් මගේ කතා වලින් යම් කිසි කෙනෙක් හිත රිදීමක් සිදු වුණා නම් ඒ පිළිබඳව අනේක වාරයක් සමාව වදනය කරමින් මම නවතින සිල් දරා සුබනාර්ථය. Hello, everyone.